ආයි බොවන් සුපුරුදු ලෙස අදත් සූදානම් පිටුවෙන් පිටුව පෙරලන්නට පුවත්පත් විස්තර ඔබ වෙත ගෙන එන වැඩසටහන පිටුවෙන් පිටුව මම මුලින්ම අද අතර ගන්නෙ දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ශිරාණිට රට යෑම තහනම් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියටයි මේ නියෝගය ලැබිලා තියෙන්නේ අල්ලස් කොමිසම ආගමන විගමන පාලකට දැනුම් දෙයි අල්ලස් චෝදනා පරීක්ෂණ දිගටම විදේශ ගමන් බලපත්‍රයත් අත්හිටුවයි කොමිසමට ප්‍රකාශ ලබා නොදී රට පනින්න තැත වරදි එම තතක් තිබුණා යන සැකෙන් තමයි මේ දැනුම් දීම කරලා තියෙන කරුණායක ආගමන විගමන අංශයට ඇයට මොන හේතුවක් නිසාවත් ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම තහනම් කරන ලෙසට එසේ නියෝගයක් ලබා දීලා තියෙනවා අල්ලස් කොමිසම. ඒ වගේම ප්‍රධාන පිටුවේ තවත් තිබෙනවා අද වැදගත් තොරතුරු කිහිපයක්ම බොස්ටන් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානි නැහැ කියලා සඳහනක් තියෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පවසන්නේ. ඇමරිකාවේ එක්සත් ජනපදයේ බොස්ටන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුලා නැහැ කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකාවට ටිකක් අපල කාලයක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් ඊයේ වෙන විට පරීක්ෂණ පවත්වලා සොයාගෙන තිබුණා ප්‍රෙෂර් කුකර් එකක අධිපීඩන උදුනක තමයි මේ බෝම්බය සකවා තිබුණේ කියලා. ඒ වගේම දුම් අතරින් දිව යන පුද්ගලයෙක්ව හඳුනාගෙන තියෙනවා. බෝම්බය තැබූ පුද්ගලයා යනුවෙන් සැකපිට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම මේ පාසලේ තිබුණු ස්ථානය පිළිබඳවත් දැන් ඡායාරූප තුලින් කිසියම් නිගමනයකට එන්නට FBI ආයතනය කටයුතු කරනවා. ඒ අතරතුර අද දවසේ ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක කිසියම් ප්ලාන්ට් එකක්, ඒ කියන්නේ කර්මාන්ශාලාවක විපරීමක් සිදු වෙලා තියෙනවා. 60 62ක් පමණ තුවාල ලැබලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු මම හිතන්නේ හෙට අපිට ගෙන එන්න පුළුවන් වේවි. තවත් සිරස්තලයක් රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට තවත් රටක් අතපෙවීම අනුමත කරන්නේ නැහැ. ප්‍රධාන ඡායාරූපයේ සමග ජනාධිපතිතුමා හමුවන්නට රටවල් 15ක නියෝජිතයින්ව කැඳවලා තිබුණු අරලිගහ මන්දිරයට ඒ සීල් දෙනාම මුස්ලිම් රටවල නියෝජිතයින් බංග්ලාදේශයේ, ඉරානයේ, ඉරාකයේ, ඊජිප්තුවේ, ඉන්දුනීසියාව, කුවේටයේ, මැලේසියාව, මාලදිවයිනේ, නයිජීරියාව, පකිස්තානයේ, පලස්තීනයේ, තුර්කියේ, එක්සත් අරාබි එමිරාජයේ, සවුදි අරාබියාව, කතා යන රටවල් නියෝජනය කරමින් එම තානාපතිවරු කොළඹ වෙසෙන එම රටවල තානාපතිවරු තමයි අරලිගහ මන්දිරයට කැඳවලා තිබුණේ. ඔවුන් සමග සාකච්ඡා කරමින් අනුතුරුව ගන්නා ලද ඡායාරූපයත් අද මුල් පිටුවේ තියෙනවා. පිටුව පෙරලන්නට පෙර අද පළවෙනි පිටුවේ තවත් වැදගත් තොරතුරක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශාන්ත යලි මාධ්‍ය ප්‍රකාශක තන්ත්‍රයට පත් කරලා තියෙනවා. ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකුඩි මහතා එම තනතුර සඳහා නැවතත් තාවකාලිකව පත් කළ බව වාර්තාවක් තියෙනවා. එක මහවැලි ඉඩම් ඔප්පු ප්‍රධානී විසිවෙන්දා ජනාධිපතිතුමා අතින් දේශයට රන් අස්වනු පුදන ඔබට ගොවි බිමේ හිමිකම යන තේමාව යත්තේ මහවැලි ජනපදවල වෙසෙන ගොවියන්ට එම බිමේ අයිතිය පවරා දෙන මහවැලි ඉඩම් ඔප ප්‍රදානය එසේ විසිවෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙන බවයි වාර්තා වෙන්නේ. පිටුවෙන් පිටුව පෙරලමින් දැන් දෙවෙනි පිටුවෙන් තුන්වෙනි පිටුවට යමු. තුන්වෙනි පිටුවේ තිබෙනවා මා ඊයේ දවසේ ඔබට පළ කළ ඒ පණිවිඩය. පොත්මලේ ප්‍රදේශයේ ගම්පොළ ප්‍රදේශයේ සිදුවුණු ඛේදවාචකය තමගේ සැමියාගේ අධික බීමත්කම නිසා ගැබිනි මාතාවක් ලෙස සිටිය ඒ ධාමත්ම ලාබාල තරුණිය සියලු වෙන සාගත්තා තමන්ගේ ඇඟට ගිනි තවාගෙන. ඉතින් මේ මරණයත් එක්කම කුස තුල සිටිය දරුවත් නැති වුණා. දැන් එතකොට ඒ කාන්තාවත් නැති වුණා. ඒකම මේ මරණය තමා නිසා සිදු වුණා යන කම්පාවෙන් බීමට නැත්තම් බේබදුකමට ඇබ්බැහි වෙලා හිටිය සැමියත් ගහකෙල්ල සිදු වෙන සාගත්තා. එල්ලි මරුණා. ඉතින් මේ පිළිබඳ වාර්තාව රටම පිළිලයක් වූ මත්පැන් වටිනා ජීවිත තුනක් බිලිගත්තා කියලා කුමල්වලු මහවිද්‍යාල විදුහල්පතිතුමා ප්‍රකාශ කරනවා. ඉතින් අය පිළිබඳව තාමත් දැඩි කම්පාවකට පත්ුණා මුළු මහත් ප්‍රදේශයේම. අයියෙත් ඔබට සඳහන් කරා කොත්මලේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා කරපු ප්‍රකාශය මේ සම්බන්ධව මත්පැන් බොන අයට නෙවෙයි දොස් කියන්න ඕන, මේ වගේ සුන්දර පුංචි ගම්මාන වලට බාර් අරින්නට ලයිසන් දුන්න අයයි මේ වටවක් කියන්න ඕන කියලා. ඉතින් මේ සම්බන්ධව අපි නැවත නැවතත් මතක් කරනවා මේ වගේ පුංචි ගම්මාන, මේවා නොයිදුල් ගම්මාන, මේ නොයිදුල් ගම්මාන වලට අරක්කු තැබෑරුම් සඳහා බලපත්‍ර දෙනකොට දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද ගැන නෙවෙයි මිනිසුන්ගේ සංස්කෘතිය, ගම, සහජීවනය හා ජීවිත පිළිබඳව මීට වඩා හිතුවොත් වඩා වැදගත් කියන එකයි අපේ අදහස. හොඳයි, අපි තව පිටුවකට පෙරලිමු. මේ හතරවෙනි පිටුව පෙර පිටුවලින් තොරතුරු, ඒකම පස්වෙනි පිටුවේ තිබෙනවා විශේෂ තොරතුරු කිහිපයක්. වකුගඩු රෝග
ෘතියට තුඩු දුන් පලිබෝධනාශක තහනමට රජයගත් පියවර ලෝක සුව සංධානයේ පැසසුමට ලක්වුණු බව වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංධානයේ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා පලිබෝධනාශක වර්ග හතරක්. මේ විෂ ද්‍රව්‍ය අඩංගු ශ්‍රී ලංකාවේ අලවිය ගෙන්වීම සියල්ලම තහනම් කරා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවට පැසසුමක් ලැබෙනවා. ඒකම අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ තොරතුරක් මිරිදිය මත්ස්‍ය අපනයනයටත් කටයුතු කරනවා කියලා. මිරිදිය මසුන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ එදා ඉඳන් ශ්‍රී ලංකාවේ අපේ ගැමි සංස්කෘතියත් සමග එකට බැඳුණු කර්මාන්තයක්. අද ඒක කිසියම් ආකාරයක ව්‍යාපාරික මට්ටමේ කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඈත පළාත්වලට යන ඕනම කෙනෙක් වැව් මාළු කැබැල්ලක් රස විඳින්නට අමතක කරන්නේ නැහැ. වැව් මාළු යනුවෙන් අද හඳුන්වනවා. එය හඳුන්වා දෙනවා ඒ සඳහා තිලාපියා වැනි මසුන් එම ජලාශවලට හඳුන්ලා දීලා ඒ ජලාශවල වගා කරලා බෝ කරලා එන්න අනතුරුව ඒවා අලවියට යොමු කරනවා. ඉතින් මාතලේ දේවව ජලාශ පරිශ්‍රය කණ්ඩලම ජලාශ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය කරන දීවරාම් පන්නත් ගොවින්ට නැත්නම් දීවරින්ට බෙදා දීලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා මේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. අනුන්ට ඇඟිල්ල දිගු නොකර තමන්ගේ රාජකාරිය මැනවින් ඉටු කිරීමට අලුත් අවුරුද්දේ අදිටන් කරගන්න ඕන කියලා. අලුත් අවුරුද්දේ තමන්ගේ අමාත්‍යංශය වැඩකටයුතු ආරම්භ කරන අවස්ථාවේදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය. දැන් දකුණු කොරියාව පිළිබඳ කවුරුත් අවදියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයින්ට ඒ තොරතුරු වහාම ලබා දෙන්නට ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ. හයවෙනි පිටුව කතුවැකිය හා සම්බන්ධයි. අද මහින්ද චින්තනය සියල්ලටම වඩා වටින්නේ සමගිහා අවබෝධයයි. ඒකම ශ්‍රී යාවතනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාගේ ප්‍රකාශයක්. කෝට්ටේ මත්කුඩු උවදුරට තිත තැබුවා. අපි එහෙම ප්‍රධාන සිරස්තලයකින් ඔහුව සමුග සාකච්ඡාවට යොමු කරලා තියෙනවා. සාකච්ඡා කරේ නුවන් කොඩිකාර. ඒකම කුමාර වෙල්ගම අමාත්‍යතුමා, ප්‍රවාහන අමාත්‍යතුමා හැමදාම බස් එකක් කෙලවනවා තමයි ඡායාරූපයකට පළවෙන්නේ. මොකද කුමාර වෙල්ගම් මහත්තයා බස් එලෙව්වේ මේ ඇමරිකන් හම්බ වෙන්න කලින්නේ. එතුමා කුඩා කාලේ නම් බස් එලෙව්වා. මොකද ඒ කුඩා කාලේ කියන්නේ නිසි වයසට ආවට පස්සේ, ලයිසන් ගත්තට පස්සේ. කොහොම වුණත් එතුමාගේ පවුලේ හැමෝටම ඉස්සරිනම්ම වෙල්ගම් ට්‍රාන්ස්පෝර්ට් කියලා බොහොම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සේවාවක් අයිති වෙලා තිබුණා. ඉතින් වැඩේම බස් අලුතෙන් ලබා දෙනවා. නව බස් රථ 60ක් ළංගම ප්‍රාදේශික 8කට බෙදා දීලා තියෙනවා. ඉතින් අලුතෙන් ළංගම බස් රථ දුන්නාම ඒ ප්‍රදේශයේ පෞද්ගලික බස් වර්ජනය කරන්න උත්සාහ කරනවා. ඒ වගේ රටක් මේක. ළංගමට බස් දුන්නාම, ළංගම බස් වැඩිපුර පාරට දැම්මම ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කරනවා. ඉතින් ඒවා මැඩගෙන එතුමා යනවා. අපි තවත් සියස්තලයට යොමු වෙනවා. කොළඹ වරායට පහර දීමට කොටින්ට පහර කිව්ව දීවරයා වසර දෙකක් හිරේට මේ අපේ සිංහල මිනිස්සුන්ගේ මුදල් තනතුරෙන් තමයි උඟක් කොටින්ගේ විනාශයන් මේ රටේ කොළඹ නැත්තම් දකුණේ සිදු වුණේ. කොළඹ වරායට පහර දීම සඳහා LTTE නායකයින්ට අවශ්‍ය තොරතුරු හා වරායට ළඟා විය හැකි මුහුදු මාර්ග පිළිබඳ තොරතුරු ලබා දීමේ වරද පිළිගත් දීවරයෙකුට මේ බරපතල වැඩ සහිතව දෙවසරක සිරදඬුවම් ලබා දීලා තියෙන්නේ. හලාවත බංගදිනියේ ප්‍රදේශයේ පදිංචි ඇන්ටන් රොෂාන් නිශාන්ත පනා. ඉතින් ඒ පැත්තෙන් ඈ හලාවත විකම පැත්තෙන් ඇවිල්ලා තමයි වරායට ඇතුළුනේ වරායට ගහන්න. ඉතින් මං ඊයේත් මතක් කරා මැරතන් බොස්ටන් මැරතන් 10 වෙනි තරගයේදී මේ මහා බෝම්බේ පිපිරිච්ච වෙලාවේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමාව ශ්‍රී ලංකාවේ තාමත්ම ප්‍රවීණයන් මැරතන් ප්‍රවීණයන් සියල්ලම එක බෝම්බකින් දිවි විනාශ කළ ඒ මාරක බෝම්බය, ජයරාජ් පාන්දුපුල්ලේ අමාත්‍යතුමාව ඝාතනය කළ බෝම්බය එතෙන්ට අරගෙන ආවේ පොලිස් අධිකාරීවරයෙක්ගේ කාර් එකේ. ඒක තමයි අපූරු. ඉතින් මේ පුංචි මුදලකට රැවටිලා අපේම සිංහලයෝ, අපේ සමහර ආරක්ෂක නිලධාරීන් වගකීවුත්තන් කොටින්ව කොටි බෝම්බකරුවන්ව තමන්ගේ නිලතල බලතල පාවිච්චි කරලා ඒ අදාළ ඉලක්කයේ කරාම රැගෙන ආ බව අප දන්නවා. අපි යමු වෙනවා 8 වෙනි පිටුවට. පිටුවෙන් පිටුව අන්න ගැමුණු විජේරත්න උන්නේ කියනවා පෞද්ගලික බස් කාසු ජූලි පළවෙනිදාට පෙර වැඩි කරන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනිදායින් පස්සේ වැඩි කරනවායි කියන එක. ඒකට හේතුව කියලා තනවා මේ විදුලි බිල වැඩි වුණාම පෞද්ගලික බස් රථ හිමියන්ගේ ගෙවල් වල බිල් ගෙවා ගන්න අපි බස් රථ කාසු වැඩි කරනවා කියලා. ඒක තමයි අපූර්ව වැඩේ. දැන් පරිප්පු ගණන් ගියාම ඊළඟට
මේ ආල්මැස්ස පරිප්පු ගණන් ගියාම පෞද්ගලික බස් රථවල මිල වැඩි කරයි. බස් ගාස්තු වැඩි කරයි නැත්නම් ස්ට්‍රයික් කරයි. ඉතින් මේවා පිළිබඳව රජෙ මීට වඩා තව දැස් අරගෙන ඉන්නවා නම් තමයි හොඳ. අපි යොමු වෙනවා 9 වෙනි පිටුවට සංස්කෘතියේ ප්‍රබල බව දරුවන්ට කියා දෙ හැකි හොඳම කාලයේ අවුරුදු සමයයි යමාතිමාල් වීරවංශ මහතා ප්‍රකාශ කරන්නේ. ඉතින් එතුමාගේ ඒ ප්‍රකාශය ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. මොකද සංස්කෘතිය අපේ රටේ ගැමි සංස්කෘතිය එකට බැඳිලා තියෙන්නේ විශේෂයෙන් මේ වගේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වගේ දේවල් එක්ක. ඉතින් මීට වඩා තවත් කාලයක් නැහැ සංස්කෘතිය පිළිබඳව අපේ දරුවන්ට පාඩමක් කියා දෙන්න. ඉතින් අපිට 11 වෙනි පිටුවේ පිටු භාගයක්ම තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ අලුත් විදුලි බල ගාස්තු පිළිබඳ දැන්වීම. ඉතින් දැන් ඊයේ මේ විදුලි බල ගාස්තු පිළිබඳ අනුමැතිය ඊයේ තමයි ලැබුණේ. ඊයේ ලැබෙනකොට මේ ආර්ට්වර්ක් එක කරලත් ඉවරයි. මොකද මේ ආර්ට්වර්ක් එක ඊයේ ඇඳාවේ නම් අද වෙනකොට පත්‍රවලට දීලා මේ පළ කරවන්න බෑ. මේවා නිකන් මේ අර කොණ්ඩ බැඳුණු කීන්නුන්ට හොඳයි. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ මේ දැන්වීම ආර්ට්වර්ක් එකක් හැටියට කරලා පුවත්පත් වලට යවලා පුවත්පත් වල මේ 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 පිටුව වෙන් කරලා පළ කරවන්න මේ පැය කීපයකින් බෑ. මේ ආර්ට්වර්ක් එක කලින් කරලා තියෙන්න ඕන අඩුතරමින්. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය දන්නවා කොහොමද වැඩි වෙන්නේ කියලා අනුමැතිය ලැබෙන්න කලින්. කොහොම කොහොම හරි අපේ ආයතන වලටත් අඩුතරමින් රුපියල් 2000ක විතර විදුලි වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ බොස්ටන් ප්‍රහාරය පිළිබඳව ඡායාරූප විස්තර. ඇත්තෙන්ම බොස්ටන් ප්‍රහාරය මුළු මහත් ලොවටම දැනුණා. විශාල පිරිසකට තුවාල සිදු කිරීමේ අරමුණෙන් ඇනහා වෙනත් තියුණු ලෝහ කැබිලි යොදාගෙන තියෙනවා කියලයි දැන් පරීක්ෂණ වලින් එළිවෙන්නේ. සියලුම දේවල් ටිකෙන් ටික හෙළි වෙමින් පවතිනවා. ඒ වගේම කුඩා ප්‍රවෘත්තියක් තියෙනවා යකඩ ගැහැණිය අවසන් ගමන් ගියා කියලා. අපි යොමු වෙනවා රස මංජිරේට. රස මංජිරියේ අද තියෙන සුපර්ස්ටාර්ස්ලා අතරේ විද්‍යාකාරයෙන් ඉන්නවලු. ඒ කියන්නේ ඉබේ පහළ වෙන කට්ටිය. මේ කියන්නේ අර අපේ දීපා ලපොන්සු නාට්‍ය නිර්මාණකරුවා. ඔහු කියනවා ඔහුගේ අලුත්ම නිර්මාණයේ මාත් එක්ක නටන්න. මේ මාත් එක්ක නටන්න කියන නාට්‍ය තේමා කරගෙන තියෙන්නේ මේ සුපර්ස්ටාර් බිහි කිරීම සම්බන්ධව. ඉතින් මේ නාට්‍යයේ පසුතලයේ තියෙනවා රියැලිටි වැඩසටහනේ අවසන් වටේට තේරෙන තරුණියන්ට නර්තනය පුහුණු කරන්නේ ඔහු. මේ නැටුම් ගුරුවරයා කලාව ව්‍යාපාරයක් බවට හරවාගත් අමුතුමාකාරයේ චරිතයක්. ඔහු වැඩසටහනට සහභාගී වෙන තමන් සහභාගී වෙන තරුණිය තමන්ගේ බලයට නතු කරගන්න උත්සාහ කරනවා. නමුත් නොසිතූ ආකාරයට මේ කතාව මම වෙනත් පැත්තකට යොමු කරනවා කියනවා. අපුරු නාට්‍යයක් අපිට වේදිකා නාට්‍යයක් බලන්න පුළුවන් වේවි. දැන් 14 වෙනි පිටුවෙන් පස්සේ අතුල් පිටුවල සියල්ලම තියෙන්නේ කුඩා වාර්තා. අපි යොමු වෙනවා තවත් පුවත්පතකට. මා මීළඟට ඔබ වෙත ගෙන එන්නේ ලක්බිම පුවත්පත. දැන් දිනමිනේ පළවෙනි සිරස්තලයේ මූලික සිරස්තලයේ ශිරන් බණ්ඩාරනායක හිටපු අගමිනිසුරු වරිය පිළිබඳව තියෙද්දි අනෙකුත් සියලුම පුවත්පත්වල සිරස්තල බැලුවොත් මම හිතන්නේ මේ සිරස්තල අපි ඡායාරූපගත කරගත්තොත් මේ සිරස්තලවල තිබෙන්නේ හැම තැනම විදුලි බිල නැග්ගයි කියන එක. විදුලි බිල නැගී ඒක කනුවක විදුලි බිල රුපියල් 1000 පණි 160කටත් වැඩි විදුලි බල නැගී සියලුම පුවත්පත්වල එහෙම තමයි තියෙන්නේ. අපි දැන් යොමු වෙමු ලග්විම පුවත්පතට. ප්‍රධාන සිරස්තලයේ විදුලි බිල නැගී විදුලි ගාස්තු අපේ විශ්වවිද්‍යාල සිට ඉහළ දැන් වීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඊයේ අවසර දුන්නා. ඒ වගේම සිරස්තලයට ඉහළින් තියෙන අනුසිරස්තලයක් ගම්පහ පුරපති පොලිසියට අත උස්සයි. මේ ගම්පහ පොලිස් මුරපලකට එතන කවුරු හරි වැරද්දක් කරපු කෙනෙක් රඳවගෙන ඉන්නවා කියලා ගම්පහ පුරපතිතුමා එතෙන්ට ගිහිල්ලා තිබුණා මේ උඩ ෂර්ට් එකවත් නැතුව ලෑන්ඩ් රෝවර් එකේ ලෝගන. يعني උඩුකය නිරුවත්ව රාත්‍රියේ ගිහිල්ලා එතෙන්ට තර්ජනය කළා පොලිස් කාරින්ට ගහලා තමන්ගේ ගෝලයාව බේරගෙන ඇවිල්ලා කොහොම හරි ඊයේ පොලිසියෙන් අතරන් උඩ ගත්තා. දැන් ඉන්පස්සේ ඇප දීලා තියෙනවා. ඉතින් වැඩේ මේකයි. කොතන හරි පොලිසියට ගැහුවා නම් කොතන හරි ලාබාල ගෑනු ළමයෙකුට කරදරයක් කළා නම් කොතන හරි වෙනත් දූෂණයක් කළා නම් මුව මස් ටිකක් එක්ක අහු වුණා නම් එහෙම නැත්නම් ගෝණ මස් ඝාතයක් එක්ක අහු වුණා නම් මේ මොකක් කරේ වැරද්දක් කරා නම් අනිවාර්යෙන් මේ රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් වීම මේ ජනාධිපතිතුමාට මහා කැරලක්. මොකද ජනාධිපතිතුමා මේ තරම් මේ රට සංවර්ධනය කරගෙන ලෝකයට මුහුණ දෙමින් ලෝකයෙන් එන ප්‍රශ්න වලට මුහුණ දෙමින් එඩිතරව මේ රටේ ඉදිරි ගමන අරගෙන යද්දී මේ වගේ ප්‍රාදේශීය දේශපාලනඥයින් මේ වගේ එතුමාගේ නමත් කැත කරලා රට අපහසුතාවයට පත් කිරීම
අනුමත කරන්නේ නැහැ. ශිරාන්ට රටින් පිටවීම තහනම් කියලා උප මාතෘකාවක් තියෙනවා. හිටපු අගමැති ස්තුවරයට කරුණායක ගුවන්තොටුපලින් යන්නට තහනම් කරපු ප්‍රවෘත්තිය. ඒකම ජෝසප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා ජනතාවට බර නොපටවා ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා. ආණ්ඩුව ගෙදර යන්න කියලා කියනවා. ඉතින් කිව්වට ඉතින් ආණ්ඩුව ගෙදර ගියාම කවුද එතෙන්ට එන්න ඉන්නේ? එතනයි ගැටලුව තියෙන්නේ. මොකද එන්න කවුරුත් නැහැ. අල්ලපු ගෙදර කට්ටිය ඔක්කොම රණ්ඩුනේ. අල්ලපු ගෙදර රණ්ඩු කරගෙන ඉන්නකොට ඉතින් ඊළඟට මේ ගෙදර ප්‍රශ්නයක් වුණා ඉතින් ඔක්කොම හිස් තමයි නේද? ශ්‍රී ලංකාවේ නිවාසික ඉස්ලාමීය රාජතාන්ත්‍රිකයන් ජනාධිපතිතුමා හමු වුණු ඡායාරූපය සහ ප්‍රවෘත්තිය. ඉතින් මේ සම්බන්ධව ඊයේ ප්‍රවෘත්ති රැසක්ම පළ වුණා. අපි යමු දැන් ඇතුළු පිටුවලට. ඇතුළු පිටුවල දෙවෙනි පිටුවේ සැබවින්ම තියෙන්නේ අර මා කිව්වා වගේ කොත්මලේ ඛේදවාචකය පිළිබඳ තවත් තොරතුරු. ගිනි තියාගෙන මියගිය ගුරුවරයාගේ මරණ පරීක්ෂණයේ සැමියා බීමත් වෙන්නවට දුව කැමති වෙලා නැහැ කියලා පියා සාක්ෂි දෙනවා. ඉතින් මේ බොහොම ලාබාල වයසේදී පාසල් යන වයසේදී ශ්‍රී රෝදර යදුරෙක් එක්ක පෙම් බැඳලා ඔහු සමග විවාහ වෙන්න ගෙදර අකමැත්තෙන් ගිහිල්ලා කරගත්ත වින් නැහිය තමයි මේ. අපි ඊළඟට යමු වෙනවා තුන්වෙනි පිටුවට. තුන්වෙනි පිටුවේ උදයන් ප්‍රහාරය පිළිබඳව තොරතුරු දෙකක් පළ වෙනවා, ප්‍රකාශ දෙකක්. ශ්‍රී ලංකා කර්තෘ සංසදය කියනවා රටේ ප්‍රතිරූපයට ප්‍රබල හානියක් සිදු වුණා උදයන් පුවත්පත්තර කළ ප්‍රහාරය කියලා. ඒකම ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකගේ සංගමය කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මහා ප්‍රහාරයක් කියලා. ඉතින් තවමත් හොයනවා කවුද මේ වැඩේ කළේ කියලා. හොඳයි, අපි යොමු හතරවෙනි පිටුවේ. අද කතුවැගේ රටේ ආර්ථිකය බිඳ වැටීමට හේතු පිළිබඳව විග්‍රහයක්. ඒකම පස්වෙනි පිටුව. අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් කියනවා මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 47 වන සංවත්සරයේ අවස්ථාවේදී කුංචි පවුල රත්තරන් සංකල්පය එන හුරා වෙලා තියෙන්නේ බෞද්ධ අපටයි කියලා. කුංචි පවුල රත්තරන් සංකල්පය අපිට කාලයකට ඉස්සර හඳුන්ලා දුන්නා. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියන නම ඇහෙනකොටම පවුලකට දෙකයි කියන සම්මතිය තමයි රට පුරා ප්‍රචාරයන් ගෙන ගියේ. ඉතින් ඒක අද අපි යන බූමරෑන් වෙනවා කියලා. අර ඕස්ට්‍රේලියාවේ තියෙන ආයුධයක් ආදිවාසීන් ළඟ නැමුණු ලී ආයුධයක් පතුරක්. ඒ පතුරෙන් ගැහුවාම ඒක ගිහිල්ලා එල්ලේට වැදිලා ආපස්සට තමන් ළඟට කැරකිලා එනවා. ඒක ආපහු අල්ලගන්න ඕන තමන් ඉතාමත්ම දක්ෂ ලෙස, නැත්තම් තමන්ට තුවාල වෙනවා. ඒ වගේ තමයි ඒකේ හැඩේ අහසේ ගමන් කරන්නේ. ඒක ඒ කාලේ තියෙන ආයුධයක්. අපි කියන්නේ බූමරෑන් වෙනවා කියලා කියන්නේ තමන් කරන දේක් තමන්ටම ආපස්සට එනවා කියන එක. මේ පුංචි පවුල රත්තරන් දැන් බූමරෑන් වෙලා තියෙන්නේ අපිට. වසර 34ක් පුරා ලංකාව හා බැඳුණු ප්‍රංශ ජාතික යුවලක් මේ ලංකාවට ඉතාමත්ම ආදරෙන් ප්‍රංශ ජාතික මිෂෙල් සහ ඉරීනා යුවල ඇවිල්ලා මේ හැම අවුරුද්දකම මේ යුවල ලංකාවට එනවා නිවාඩු ගත කරන්න. බාන කොච්චරම් සුන්දර රටක්ද මේ ශ්‍රී ලංකාව, විශේෂයෙන් යුරෝපීය ජාතිකයින්ට. එනවා සමහර යුරෝපීය රටවල මේ මුහුදු වෙරළක් දකින්න යනවයි කියන එක වෙනම ට්‍රිප් එකක්. කෑම හදාගෙන, ඩිකි පුරෝගෙන, කූඩාරම් හදාගෙන ඔක්කොමත් කරගෙන තමයි වෙරළක් දකින්න යන්නේ යුරෝපීය ජාතිකයෝ. ඒකට නිවාඩු දවසක් වෙන්න ඕන. නිකන් දවස්වල යන්න බෑ, දුර වැඩි. මොකද ඔබ දන්නවා මහද්වීපවල රට මැද ඉඳන් මුහුදු වෙරළට ශාල දුරක් තියෙනවා. ලංකාවේ එහෙමද? ඇයෙන් ඕන තැනකට වෙරළකට ගිහිල්ලා. අපි යමු තවත් පිටුවකට. මේ හත්වෙනි පිටුව. පිටුවෙන් පිටුව පෙරළමින් රාජපක්ෂ යුගයේදී මේ අධ්‍යාපනයේ පෝෂණය නොවුනොත් සසර වසන තුරු නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා අධ්‍යාපන අමාත්‍යතුමා කියන බන්දුල කුමාර මහත්මයා. එතුමා ඉතින් සාහිත්‍යදරයනේ. සාහිත්‍යදරයා ඉඳලා ලස්සන වචන තියෙනවා එතුමා ළඟ. රාජපක්ෂ යුගයේදී මේ අධ්‍යාපනයේ පෝෂණය නොවුනොත් සසර වසන තුරු නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් රාජපක්ෂ යුගයේ අධ්‍යාපනය පෝෂණය කරන එක එතුමා තමයි බාරරන් තියෙන්නේ. එතුමාගේ වගකීම. ඉතින් දැන් උතුරුමැද බලාතේ පෞගිය සතියේ වෙච්ච දේ දන්නවනේ. ඈ ඔබට මතක ඇති මා මේ පිළිබඳව තොරතුරු කිව්වා. අඩුතරමින් වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට හරියට දී ගන්න බැරි වුණා. ප්‍රශ්න පත්‍ර කලින් දවසේ කැකිරාව ටවුන් එකේ රුපියල් 30ට වික්කා. ඒ වගේම ප්‍රශ්න පත්‍රවල හම්බ වුණේ සමහර ස්කෝල් වලට දවල් 12:00 පස්සේ. ඉතින් ඒකෙන් දා අධ්‍යාපන ඇමතුමා හැටියට එතුමාට සසර වසන්නට පෙර, සසර වසන තුරු ආපහු අවස්ථාවක් නොලැබෙන්න පෙර මේ භවයේදීවත් අඩුතරමින් මේ අධ්‍යාපනය හරියට හදාගන්න වෙනවා.
තවත් ප්‍රවෘත්ති කටවෙන පිටුවේ කළමනාකරුගේ අත්පා බැඳ දමා තරුණයන් දෙදෙනෙක් මාතලේ කාර්යාලයකින් ලක්ෂ 40ක් පැහැර ගන්නවා. බලන්න උගේගෙත් ඇයි. ලක්ෂ 40ක්. ලක්ෂ 40ක් පැහැර ගන්න නැතිනම් මේ කළමනාකරුගේ අත්පා ගැට ගහලා ගියාම තව ටික දවසකින් මේ එළිවේවිද දන්නේ නැහැ කළමනාකරු එයාම ගැට ගහගත්තා කියලා. උගක් මේ හොරගම් වල එහෙම තමයි අන්තිමට වෙන්නේ. බලනකොට තමන් විසින්ම සැලසුම් කරලා තමන් තමන්ව ගැට ගස්සෝලා ඇත්තකින් දාලා අරගොල්ල පැහැරගෙන යනවා. ඉන් පස්සේ තමන් එක්කටහ පස්සේ හම් වෙනවා. එහෙමත් වෙනවා මේ මෑතකද බැංකුවක කළමනාකාරවරයෙක් එහෙම කරලා තිබුණා ෆිනෑන්ස් ආයතනයේ. ඉතින් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු තවත් ඇතුල් පිටුවලට යන්න පෙර තියෙනවා කහටගහ ග්‍රැෆයිට් ලංකා සේවකයෝ මින්රන් පතලට බැස උපවාසයේ. කහටගහ ග්‍රැෆයිට් කියලා කියන්නේ ඉස්සර කිව්ව අපි බෝගල පතල කියලා. පතල් කවි එහෙම කිව්වේ ජන කවි වල මේ පතලේ යට ඉඳන්. ඉතින් දැන් මේ යට ඉන්නේ අඩි 1132ක් ගැඹුර බැහැලා පොළොව යට උපවාසයක් ලිෆ්ට් එකත් ඕෆ් කරලා. ඒ කියන්නේ අර විදුලි සෝපානයේ විදුලිය ක්‍රියා විරහිත කරලා ඒ කියන්නේ කාටවත් එන්න යන්න බෑ. යට උපවාසයක්. ඉතින් මොනවා වෙයිද මන් දන්නේ. අපි ප්‍රාර්ථනා කරමු කිසි කරදරයක් නොවි ඔවුන්ට ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගන්න අවස්ථාව ලැබෙන්නට කියලා. මේ විදේශ පිටුවේ තියෙන්නේ ඉරාන භූමිකම්පාව පිළිබඳ හා බොස්ටන් බෝම්බේ පිළිබඳ තොරතුරු. හොඳයි, අපි යොමු වෙනවා ඇතුල් පිටුවල අප තෝරාගත්තේ නැහැ විශේෂ සිරස්තල කිසිවක් තිබුණේ නැහැ. නමුත් මම ඒ අතරින් එක සිරස්තලයක් තෝරාගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී අනන්තපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයක් ත්‍රස්තවාදයට එරෙහිව ලෝකයේ මත්දැල් බැඳගත්ු කාලයේ එළඹිලා කියලා. මොකද ඇමරිකාවේ බොස්ටන් නුවර පෙරේදා සිදුවුණු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇය විශේෂ ප්‍රකාශයක් කළා. මම අර කලින් මතක් කරා වගේ බොස්ටන් නුවර බෝම්බය සිහිපත් වෙන විට බොස්ටන් මැරතන් තරගයේ ලෝකයේ පැරණිතම මැරතන් තරගයේ මේකට මුළු ලෝකයේම රටවල් සහභාගී වෙනවා. රටවල් ක්‍රීඩකයෝ සහභාගී වෙනවා. ඉතින් ක්‍රීඩා උත්සවයකට ක්‍රීඩාවයි දේශපාලනයයි වෙන් කරගන්න බැරි ත්‍රස්තවාදීන් ක්‍රීඩා උත්සවයකට ලෝකයේ මේ වගේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා නම් ඒ බොස්ටන් බෝම්බය තමයි දෙවෙනි බෝම්බය. පළවෙනි බෝම්බය තමයි ශ්‍රී ලංකාවේ කිරිඳි වෙලදී වුණු ජයරත් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ මරණය සිදු වුණු බෝම්බ ප්‍රහාරය, මැරතන් බෝම්බ ප්‍රහාරය. ඉතින් අය ඒ පිළිබඳව කනගාටුව පළ කරලා ප්‍රකාශනය කළා තියෙනවා. හොඳයි, අපි තුන්වෙනි පුවත්පත යොමු වෙනවා. අද රිවිර පුවත්පතෙන් මා මීළඟට පිටුවෙන් පිටුව පෙරලන්න සූදානම්. ප්‍රධාන සිරස්තලය ඒකක 90ක විදුලි බිල රුපියල් 1000 පණී කාල වරෙල්ල කියලා තමයි කියන්න තියෙන්නේ. විදුලි බිල ඉහළ යාම අප්‍රේල් 20 වෙනිදා සිට කලින් ඒකකේ රුපියල් 3යි 9 මිල රුපියල් 5යි කලින් ඒකකේ 4.70යි 9 මිල රුපියල් 6යි කලින් ඒකකේ රුපියල් 7.50යි 9 මිල 8.50යි. හැබැයි අලුත් දෙයක් තියෙනවා. මේ සමහරු තාම පටලගෙන ඉන්නවා. දැන් ඉස්සර තිබුණේ දැන් අපි හිතමු ඒකක 110ක් පාවිච්චි කළා නම් අර 1 සිට 30 දක්වා රුපියල් 3.50 ගානේ හැදුවා. 31 සිට තවත් කාණ්ඩ එකට හැදුවා ඊළඟ එකට. අර වැඩි වුණා නම් 10ක් 100යි නම් 101 නම් 110ට ඒ පොඩ්ඩ තමයි ඒ ගානට වැටුනේ ඒ ඒකක මිලට. මතක තියාගන්න ලබන 20 වෙනිදායින් පස්සේ යුනිට් 110ක් කරකුණොත් 110ේ කාණ්ඩේ තියෙන්නේ රුපියල් 10ද 12ද අර එකේ ඉඳන්ම 110ටම ඒ ගානට තමයි ගණන් ගන්න. හොඳේ අර කාණ්ඩ කඩපු කාලේ ඉවරයි. ඔන්න 20 වෙනිදායින් පස්සේ ලයිට් ඕෆ් කරලා ඉටිපන්දම පත්තු කරලා ගෙදර කටයුතු කළා නම් දෙයිනේ කියලා අඩු ලයිට් බිලක් ගෙවා ගන්න පුළුවන්. අපි තවත් යනවා සිරස්තලයකට. ප්‍රභු ආරක්ෂකයෝ රත්නපුරේදී පොලිස්පතිට වෙට්ටු දමති කියලා මේ සිරස්තලයක් නියේ කියුවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කරනවා. මේ තියෙනවා මේ පොලිස්පති ඉලංගකෝම් මහතා මෙහෙම අවුරුදු දවසේ 14 වෙනිදා එහෙම රත්නපුර ගියෙත් නැහැ. මේක මෙහෙම දෙයක් උනේත් නැහැ කියලා. ඉතින් දැන් බලන්න දැන් මේ ප්‍රවෘත්තියේ නිර්වද්‍යතාවය පිළිබඳව අපි යමක් ඉගෙන ගන්න ඕන තමයි. නමුත් ප්‍රවෘත්තිය දැන් මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. රිවිර පුවත්පත කියනවා සංස්කාරක එම පුවතේ පොලිස්පති ඉලංගකෝම් මහත්මයා ගියේ 14 වෙනිදා නෙවෙයි, ඒක පුංචි වැරදීමක්. 12 වෙනිදා ගිය බවයි මේ වෙට්ටු දාපු එකයි ඇත්ත කියලා. දැන් මේක දැන් හරියටම අර ෂයිලොග්ගේ මස්කුට්ටිය වගේනේ වැනිසී වෙලෙන්ද කතාවේ. එච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? 14 වෙනිදා පොලිස්පතිතුමා ගියේ නැහැ. එදා වෙට්ටු දැම්මෙත් නැහැ. කතන්දරේ ඇත්ත.
දොළොස් වෙනි ගිහින් තියෙන්නේ. දිනේ තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඔව් එහෙම දෙයක් වුණා. ඒ පිළිබඳව අපි පරීක්ෂණ පවත්වනවා. හැබැයි උනේ නම් 14 වෙනිදා නෙවෙයි උනේ 12 වෙනිදා කියලායි පොලිසිය හරිනම් ප්‍රකාශය නිකුත් කරන්න ඕනේ. ඉතින් සුදුහුණු ගන්න ඕනේ නැහනේ. තමන්ගේ වාහනයට වෙට්ටුවක් දැම්මහම ඉතින් ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වනවා නම් ඕකයි වහන්න ඕකටද? උච්චරම උත්සාහ ගන්න ඕනේ අවක වහන්න. අපි යමු වෙනවා 3 වෙනි පිටුවට රිය පැදවීමේදී වැරදි කළ 2700කට පෙබ්‍රවාරි මාසයේදී ලකුණු කැපේ. දැන් කින්ති අර ලකුණු දීලා තියෙන ලකුණු ටික ටික අඩු කරන ලකුණු ඔක්කොම කැපුණාම බලපත්‍රය අවලංගු වෙනවා. සයිබර් ප්‍රහාරයේ ඉලක්කය රජයේ වෙබ් අඩවි නෙවෙයි. ඔබ දන්නවා ඊයේ වෙනකොට තවත් හැකරුන්ගේ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා ප්‍රධාන වෙබ් අඩවි 3කට. ඒකක් තමයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ www.reprimingoe.lk කියන වෙබ් අඩවි. ඒකේ හැකර්ස්ලා හිටියේ. එකම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වෙබ් අඩවියයි දයට කිරුල ඔෆිෂියල් වෙබ් අඩවියයි මේවා ඊයේ ඒකට ඇතුල් වෙන බැරුව තිබුණා. හැකර්ස්ලා ඇතුල් වෙලා ඒක මුස්ලිම් අන්තවාදී හැකර්ස්ලා ඔවුන් ඒකේ දාලා තිබුණා මේ පණිවිඩයක්. මේ විදියට බෞද්ධ අන්තවාදී මුස්ලිම් ආගමිකයන්ට විරුද්ධව කටයුතු කළොත් ඉදිරියේදී කරන දේවල් පිළිබඳව අනතුරු ඇඟවීමක් මේ කරන්න කියලා. ඉතින් නමුත් ඒව දැන් නැවත ඒ වෙබ් අඩවි කීපය යටතත්ත්වයට පත් කළා තියෙනවා. කොහොම වුණත් මේ වෙබ් අඩවි වලට හැක් කරන එක නැත්තම් අනවසරයෙන් රිංගන එක පිළිබඳව රජය මීට වඩා තව අවධානය යොමු කරන්න ඕන. බොහෝ විට අපි මේ 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 හැම අමාත්‍යාංශයකටම කාගේ හෝ සොෆ්ට්වෙයාර් වලින් නැත්තම් කාගේ හෝ හදපු වෙබ් එකක් දාගන්නවා. ඒ වෙබ් එක පිටරට ඕන කෙනෙකුට හැක් කරන්න පුළුවන් ඒවා වෙන්න පුළුවන්. ඉතින් රාජ්‍ය ආරක්ෂාවට බලපත් තර්ජනයක් වෙලා තියෙනවා. මොකද රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වෙබ් අඩවියටත් මේ හැකරුන් ගැව්වා. ගේම් ඕවර් කියලා වැටුණා. ඉතින් ඒකෙන් හින්දා ගේම් ඕවර් වෙන්න දෙන්න එපා. අපි පස්වෙනි පිටුවට පෙරලෙනවා. පිටුවෙන් පිටුව උතුරේ සංවර්ධන අඩපණ කරන්නට විදේශීය බලවේග විවිධ උපක්‍රම යොදනවා. ආර්ථික සංවර්ධන මාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක්. ඒකම ප්‍රධාන පිටුවේ තව උපමාත්‍රිකා කීපයක් තියෙනවා. අපිට බලන්න පුළුවන් ජනතාව නිදහස් අධ්‍යාපනයේ ඵල ප්‍රයෝජන අත්පත් කරගන්නවට මේ ආණ්ඩුව කැමති නැහැ කියලා අම්බන්ද්‍ර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස් මහතා කළ ප්‍රකාශයක්. ඒකම සබරගමු මහාමති මහේපාල හේරත් මහතා කළ ප්‍රකාශයක්. අධ්‍යාපනයෙන් වගේම සෞඛ්‍ය පහසුකම් අදිනුත් සබරගමුව පළමු තැනට ගේනවා කියලා. මෙන්න බස් ගමනු මහත්තයත් ප්‍රකාශයක් කළා තියෙනවා. හොර උපවාසයක් පැවැත්වූ එක්තරා බස් සංගමයක් සමස්ත බස් කර්මාන්තේම පාවා දුන්නා කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. අපි ගමු මං ඊයේ දවසේ මේ ඡායාරූප ටික විස්තර කරා. කෝටි 42ක් වංචා කරපු මේ පිරිසගේ ඡායාරූප පළ කළා තියෙනවා පුවත්පත්වල ඊයේ ඉඳන් පොලිසියට අවශ්‍ය කර තිබේ කියලා. හොඳයි අපි තව අපූර්ව ප්‍රවෘත්තියක් මම විදෙස් තොරතුරෙන් හොයාගත්තා. ඊතර රිවිර ඊතරෙන් මේ ඉල්ලා ස්වීමේ ලියුම කේක් ගෙඩියක අයිසින් කරලා හරි අපූර්ව තොරතුරක් මේක. මොකද මේ ක්‍රිස් හෝම්ස් කියන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ටැන්ටෙඩ් ගුවන්තොටුපළේ සේවය කරන කෙනෙක්. තමන්ගේ 31 වෙනි උපන්දිනය දවසේ ඔහු තීරණය කරා ඔහුගේ සේවයෙන් ඉල්ලා අස්සේ. හැබැයි ඔහු ඉතාමත්ම ප්‍රවීණ කේක් නිෂ්පාදකයෙක්. ඉතින් ඔහු ඉල්ලා අස්වෙන්නෙත් ඔහුගේ කේක් කර්මාන්තය තව දියුණු කරගන්න ඒ සඳහා මුළු කාලයම කැප කරන්න. ඔහු ඉල්ලා අස්වීමේ ලියුම තමන්ගේ ආයතනයට යැව්වේ කේක් එකක අයිසින් වලින් ලියලා. ඉතින් මේක තමයි ලෝකේ ඉතාමත්ම අපූරු දෙයක් වේවි. මේකේ තියෙනවා මේ ක්‍රිස් හෝම්ස් කියලා අස්සන්ට යටින් අස්සන්ට යන ක්‍රිස් හෝම්ස් කියලා වරහන් ඇතුලේ මිස්ටර් කේක් කියලා දා තිනවා. මිස්ටර් කේක් ගේ ඉල්ලා අස්වීමේ ලියුම. ඉතින් අපි බලමු අතුල් පිටු 9 වෙනි පිටුව බුලන් කුලම් ව්‍යාපෘති ගම්මානයේ නිවාස 4කට වනාලි ප්‍රහාරයක්. දැන් මහා පළුවස්සවෙ ඉඳන්ම කිලෝමීටර් 2ක් ආවරණය වෙන්න විදුලි වැට දාන්න බලාපොරොත්තු වෙනවලු. ඒකම රණවිරුවන්ගේ දූ දරුවන් 44 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ආබාධිතත්වයට පත් වුණේ ඒ වගේම රට වෙනුවෙන් තමගේ ජීවිතය කැප කළ රණවිරුවන් 44 දෙනෙක්ගේ දරුවන්ට තමයි ඒ ශිෂ්‍යත්ව ලැබුණේ. 11 වෙනි පිටුවේ තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහත්මයා ප්‍රකාශයක් කරලා ඇමරිකාව සමග සම්බන්ධතා පවත්වන්නේ රට සමාගමකට මාසකට ලක්ෂ 83ක් ගෙවනවා කියලා ආණ්ඩුව. මොකද මේ ආණ්ඩුවේ ප්‍රතිරූපය නම් මම දැන් මට මතකයි ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු වලට ඇමරිකානු සමාගමකට
මේ කොන්ට්‍රැක්ට් එකක් දුන්නා, කොන්ත්‍රාත් දුන්නා. ඒ ඇමරිකන් සමාගම තමයි කිව්වේ මෙහෙමයි බ්‍රේස්ලට් දෙනවා කියලා කියන්නේ, අරම කරනවා කියන්නේ මේව කරනවා කියන්නේ, ඒ චින්තනයෙන් තමයි කිව්වේ. ඉතින් අන්තිම බලනකොට ඡන්දේ පරාදයි. මේ ඒ වගේ ඔය කටකතා පැතිරවන්න, මැතිවරණ ප්‍රචාර වලට කරන්න තියෙන මඩ ගහන්න, මඩ ප්‍රචාර වලට වෙනම ඇමරිකන් කම්පැනි තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ දැන් ආණ්ඩුවේ ප්‍රතිරූපේ වැඩි කරන්න, ආණ්ඩුව කීර්තිමත් කරන්න ඇමරිකාවේ සමාගමට ලක්ෂ 83ක් මාසයකට බිලක් ගෙවනවා. ඒකත් හොඳයි නේද ඉතින්. හොඳයි අපි යමු යමු. මේ තියෙන්නේ රිවිර 13 වෙනි පිටුව. පාරිභෝගික අධිකාරියට රුපියල් මිලියන 8ක ආදායමක් හම්බලා තිනා උත්සව සමයේ කරපු වැටලීම් වලින්. මොකද මේ වැටලීම් වල නියම මිලට බඩු විකුරපු නැති ඒවා, මිල දර්ශන සඳහන් කළ නැති ඒවා, ඒ වගේම හොරට කිරපු තරාදි, එහෙම අපි කියන්නේ අපේ වචනෙන් කියනවා කිලෝ ගානට අහුනේ තරාදියේම. මොකද තරාදි හොරට ලකුණු කරලා බර හදලා කිරපු එම ඔක්කොම අහුණා. මිලියන 8ක් ලක්ෂ 80ක් දඩ වලින් ආදායම් හම්බෙලා තියෙනවා. විදුලි ගාස්තු පිළිබඳව වාර්තාවක් පළ වෙනවා. කංගැට්ට ගැන ඔන්න තොරතුරක් ඇහිලා කාලයකට පස්සේ මතකනේ කංගැට්ට, කංගැට්ට කවුද කියලා. ජාතික කෞතුකාගාරයේ අර වටිනා කඩු කිනිසෙ මුදු මේ සියල්ලම හොරකම් කරයි කියලා දැන් අහුවෙලා ඉන්න පුද්ගලයා ජාතික කෞතුකාගාරයේ රජයේ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව විමසූ වෙලාවේ කටුකට ඇතුල් වීමට යොදාගත් ඇඳ ඇතිරිල්ල කංගැට්ටාගේ බව බිරිඳ අඳුනා ගනී. රාජ පොලිසිය අධිකරණයට දැනුම් දීලා තියෙනවා. බිරිඳ අඳුනගෙන තියෙනවා ඒ ඇඳ ඇතිරිල්ල කංගැට්ටා මේ කටුකට ඇතුල් වීමට නෙමෙයි, හරිනම් මේ හෙඩිමෙන්නුනා කටුකෙන් පිටවී යාමට. ඇතුල් වෙන්න ගත්තේ නැහනේ මේ ඇතුල් වෙන කලින් වේලපයින් ගිහලා රිංගලා හිටියානේ. බහැලා යන්න තමයි මේ ඇඳ ඇතිරිල්ල බෙඩ් ෂීට් එක උපයෝගී කරගත්තේ. ඉතින් මේ අපුරු කියන්නේ මේ මිනිස්සයා බෙඩ් ෂීට්ද කොට්ට පැදුරු ඔක්කොම අරගෙන ගිහලා තමයි මේ හොරකම් කරේ ඉතින්. තවත් තියෙනවා මරණ දාම තරගයේ මියගිය පස්වෙන්නා ලෙස වාර්තා වෙනවා. රමුක්කන ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ සමාජික කේ යසරත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය. වරද රෝගයක් තිබුණත් ව්‍යායාම කරනවා, මැරතනකට යන්නත් ලොකු ඕනකමක් තිබුණා කියලා බිරිඳ විමලා විජේසූරිය ආත්මීය කරන ප්‍රකාශය. තරගයකට දිනලා ඒකට සම්මාන සහතික ගන්න ඡායාරූපයක් තියෙනවා. යසරත්න කියලා කියන්නේ ලංකාවේ ප්‍රවීණ මැරතන් ක්‍රීඩකයෙක්. දැන් වයස අවුරුදු 72යි මගේ මතකයේ හැටියට. අවුරුදු 72ක් වෙලා හිටියත් ඔහු ප්‍රදේශීය අවුරුදු උත්සවයක මැරතන් ධාවනයේ සහභාගී වුණා. ඒදී ඔහු මැරතන් ධාවනයේම මැරිලා වැටුණා. ඉතින් අපි තවත් පුවත්පතකට යොමු වෙනවා. මව්වෙන් පුවත්පත. මේ මව්වෙන් පුවත්පතේ ප්‍රධාන ශිලස්තලයේ මුළු ඇමති මණ්ඩලයටම උසාවියෙන් නියෝගයක් අභිහාචනා අධිකරණයෙන්. ඒ තමයි නීතියට පටහැනිව දේශපාලන බලපෑම් මත අධ්‍යාපන පරිපාලන සේවය සඳහා පිටස්තර අනිසි පුද්ගලයන් බඳවා ගැනීමට ක්‍රියා කරගෙන යන බවට පැමිණිලි කරමින් ඉදිරිපත් කළ පෙස්සම සලකා බැලූ අභිහාචනා අධිකරණය කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට ඊයේ නොතිසිනිකුත් කරාලු උසාවියෙන්න කියලා. කොහොමද තියේද නේද? බලමු කී දෙනෙක් යයිද කියලා. හොඳයි, ප්‍රධාන ශිලස්තලයේම තියෙනවා අප්‍රේල් 12 වෙනිදා සිට ක්‍රියාත්මක පරිදි ඊයේ සිට විදුලි බිල වැඩි වෙයි කියලා. හැබැයි මේ අප්‍රේල් 12 වෙනිදා සිට කියන එක පැරණි ප්‍රවෘත්තියක්. ඒක අපිත් වාර්තා කරා වරක්. හැබැයි අප්‍රේල් 12 වෙනිදා සිට කියන ප්‍රවෘත්තිය නැවත විදුලි මණ්ඩලයේ සභාපතිවරයා නිවැරදි කළා නෙවෙයි, ඒක නැවත සංශෝධනය කළා. 12 වෙනිදා ඉඳන් කියලා කිව්වේ ඒක නෙවෙයි, අපි ඒක 20 ඉඳන් ගණන් හදන්නේ කියලා. ඒ කියන්නේ යන්තම් අවුරුද්දට පත්තු කරපු ලයිට් වල බිල අපි කියන්නේ ෂේප් කරගන්න පුළුවන්. මොකද හුඟ දෙනෙක් කිව්වා අවුරුද්දට 13-14 දවස් දෙකේ පත්තු කරපු ලයිට් ටිකටත් ඔන්න බිල ගෙවන්න වෙන වැඩිපුර කියලා. දැන් ඒක පන්නලා 20 ඉඳන් බිල හදනවා. බංග්ලාදේශ අලු තොප්පි හැකර් කරුවන්ගෙන් රජයේ වෙබ් අඩවි 3කට සයිබර් ප්‍රහාරයක් කියලා වාර්තාවක් තියෙනවා. මේ තියෙන්නේ වාර්තාව. ඉතින් බංග්ලාදේශයේ අලු තොප්පි කියලා මේ අය ඔවුන්ව නම් කරගෙන තිබුණේ. කොහොමුණත් අපි බලමු මේ වගේ දේවල් ඉදිරියට සිදු නොවෙන්න. සමීක්ෂණයකින් එළිවෙලා තියෙන කරුණක්, ලංකාවේ පවුල් 124,000ක් තාම ජීවත් වෙන්නේ පොල් අතු, තල් අතු, පිදුරු ගෙවල් වල. ඉතින් අර තට්ටු ගෙවල් වල වායු සමීකරණ තුල නිදාගන්නා සුව පහසු යහන් වල ඉන්න ලොකු ලොක්කන්ට මේවා ටිකක් ඇස්සැරෙනවා නම් හොඳයි. මොකද ඇත්තටම මේ වගේ අනුරාධපුරෙන් ටිකක් ඈතට ගියොත්, ඔය තිස්සමහරම හම්බන්තොට පැත්තෙන් පොඩ්ඩක් ඈතට ගියොත්, මම හිතන්නේ පොළොන්නරුවෙන් ටිකක් ඇතුළට ගියොත් මේ වගේ නිවාස ඕනෑ තරම් තියෙනවා. මේ 124,000 ඉලක්කමත් මීට වඩා හුඟක් වැඩි වෙන්න ඕන කියන එකයි මේ මම නම් විශ්වාස කරන්නේ. ඉතින් මේවා මෙහෙම වෙන්නට බෑ. ලංකාවේ හැම
පුද්ගලයෙකුට අහිංසක ගැමියෙකුට ස්ථිර වාහනක් තියෙන ගයක් ලැබෙන්නවත් උන අඩු ධර්මෙන් ඒක තමයි රටක සංවර්ධනය කියලා කියන්නේ පොලිසියේ රාජගායට බාධා කළ ගම්පහ නගරාධිපති අප මත උදාහරණයක් කියලා තවත් උපමාක් තවත් තියෙනවා මව්බිම පළවෙනි පිටුවේ හොඳයි දැන් අපි අතුරුද පිටුව වලට යමු මීදු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඇති රජගල පුරා විද්‍යා භූමියේ ප්‍රමිතියක් නැති සංරක්ෂණ තියෙනවා කියලා සමහරලාට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ම ඇහිලා කරන සමහර සංරක්ෂණ කටයුතු පිළිබඳව පැමිණිලි ලැබෙනවා ප්‍රමිතියක් නැතුව ඒවා කරනවා කියලා එකම ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කළ තුන ඇමරිකාවේ බෝම්බ පිපිරවීමන සම්බන්ධ අල්-කයිඩා සමාජිකෙන් ලංකාවට හා බංග්ලාදේශයට සම්බන්ධකම් තියෙනවා කියලා ඊයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කළා. ඒ සම්බන්ධව මා දැක්ක තවත් පුවත් පතක තියෙනවා එහෙම එකක් නැහැ කියලා රජයේ නිවේදනය කළා. හැබැයි ඉතින් මෙහෙම වැඩේ කොටියා ආවා කියනවිල්ලා විහිළු කරලා හරියන්නේ නැහැ. කොටියා ඇවිල්ලා පැන්න දවසට තමයි තේරෙන්නේ. අල්-කයිඩා සංවිධානය කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා තරුණු ත්‍රස්තවාදී සංවිධානයක් බව මතක තියාගෙන ප්‍රකාශනිකුත් කරන එක හොඳයි. ඒ වගේම ජනමාධ්‍ය මාත කේලි රමුකල්ල මහතාගේ ප්‍රකාශයක් අපේ නායකයා කාවයියෙක් දැක්කම හායි බායි කියන්නේ. කාවයියෙක් දැක්කම හායි බායි කියන්නේ නැහැලු. මොකද මේ ඒ හින්ට් එක කාටද කියලා හිතාගන්න අමාරුයි. මොකද ඒ උපහාසය කලේ කාටද කියලා. මොකද එතුමාගේ කාලයක් තිස්සේ නායකයාව හිටි රනිල් වික්‍රමසිංහ මහත්තයරත් දන්නේ නැහැ. ඉතින් කවුරු හරි කිසියම් දේශපාලන නායකයෙක් ඕනෑම කුඩා සහ ලොකු ඕනෑම කෙනෙක් දැක්කාම ඔවුන්ට අත උස්සලා ආචාර කරන එක සිරිතක්. එහෙම කරනවා නම් තමයි හොඳ. එහෙම නොකර වුම්මන් යන එක තමයි හොඳ නැත්තේ. ඉතින් අපේ නායකයා එහෙම කාවයියෙක් දැක්කාම හායි බායි කියන්නේ නැහැ කියලා පේලියම එතුමා කියනවා. මෝරු තෝරු දැක්කාම විතරක් දන්නේ හායි බායි කියන්නේ. එහෙම හොඳ නැහැ එහෙම. හොඳයි අපි යමු තවත් පිටුවකට හතරවෙනි පිටුව. රුපියල් ලක්ෂ 3000 අල්ලසක් ලබාගෙන ප්‍රහාරයකට කොළඹ වරායට එන්න කොටින්ට මග කී විත්තිකරු ඉරේට මම කලිනුත් නිවේදනය කළා පිටුවෙන් පිටුවේදී වසර දෙකක් බරපතල වැඩ ඇතුව හිරේට නියම කළා තියෙනවා පළාත් සභා ඇමතිගේ පෞද්ගලික ලේකම් බීමතින් රිය පදවා පොලිස් අත්අඩංගුවට මේ දකුණු පළාතේ මේක වෙලා තියෙන්නේ දකුණු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍ය යූජීඩි ආරිත්ලක මහතාගේ පෞද්ගලික ලේකම් මානගේ ධර්මදාස මහතා ධර්මසේන මහතා බීමත්ව රිය පැදවීම අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා යටතේ ගාල්ල පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. තාමත් අත්අඩංගුවේද දැන් මේ වෙනකොට ගෙදරද දන්නේ නැහැ. අපි යමු නිල් කොළ රතු පිටුවට. නිල් පාටින් අමාත්‍ය රාජසේනත් මහත්මයා කියනවා ජනපති නායකත්වය දෙන ශ්‍රී ලංකා දස් පක්ෂයට එක්වීමෙන් බේරල ජනතාව කරන්නේ මහා පිංකමක් කියලා. නිල් රැල්ලනේ මේ දවස්වල නිල් රැල්ලට සමාජික බඳුකන යනවා. මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රී වසන්ත අලු විහාරයේ මහත්මයා කියනවා දූෂිත පාලනයෙන් විදුලි බලේ වැටුනහම මිල වැඩි කරන දඩේ වදින්නේ ජනතාවටයි කියලා. ඊළඟට නැවත පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය මේ විදුලි බල ඇමතිණීනේ දුප්පතා ගැන හිතන නායකයෙක් සිටන නිසා 2014 වෙද්දී රටටම විදුලිය දෙන්න සූදානම්ලු. එතුමිය ලොකු දෙයක් මුළු රටටම විදුලිය දෙනවා නම් සෑහෙන ආදායමක් ගන්න පුළුවන්. තවත් මිල වැඩි වෙනවා ඉස්සරහට. දා අපේ බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශයේ ජනතාවගේ ආර්ථිකයේ ජීවන තත්ත්වයේ පිරිහේ නම් එතන ඇද්දී ඒකාධිපති රටක ලක්ෂණයි. මම මේ විශේෂාංග පිටුව වෙනදාට යොමු කරගන්නේ නැහැ. නමුත් අද මම විශේෂාංග පිටුවේ යමක් ඔබට කියන්නට තෝරාගත්තා. ඩෝසන් කුළුණට වසර 184යි. කන්ද උඩරට යනකොට ඔබ දන්නවා කඩු ගන්නව පහු කරනකොටම ගල විදපු තැන පහු කරනකොට ඩෝසන් කුළුණ දකුණු පැත්තේ තියෙනවා. සමහරු දැන් නවත්තන්නේවත් නැහැ. ඒ තියෙන සුදු කණුව මොකද්ද කියලාවත් අද ඉන්න ළමයි දන්නේ නැහැ. මොකද්ද අම්මේ ඒ කණුව කියලා ඇහුවාම ඒ කණුව මොකද්ද කියලා කියා දෙන්න අම්මා දන්නේත් නැහැ. ඉතින් එහෙම තොරතුරක් තියෙනකොට මේ අපූරු කුංචි ලිපිය මම හිතන්නේ මේ අපි උත්සාහ කරනවා ඔබට විශේෂාංගයක් ලෙස ඉදිරිපත් කරන්න. කපිටාන් ඩෝසන් නැත්නම් කැප්ටන් ඩෝසන් එඩ්වර්ඩ් බාන්ස් මහත්මයා තමයි සෙංකඩගල අග්‍රාණ්ඩුකාර වශයෙන් පත්වන්නේ. ආණ්ඩුකාර වශයෙන් පත්වුණායින් පස්සේ නුවර කොළඹ සම්බන්ධ කරගන්න පාරක් අපන්න වුණා වෙනවා. ඒ පාර බාර දෙන්නේ රාජකීය ඉංජිනේරු කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් තමයි පවරන්නේ. ඔහු බොහොම අමාරුවෙන් මේක කරගෙන කරගෙන ආයලා පළවෙනි ටික රඹු කරන එකක් කරලා ඉතුරු ටික කොහොම කරන්නේ එක එක්කෙනා කරන. හැබැයි අවසානයේ සෙංකඩගල නුවර දක්වා ඇති අවසන් කොටස කරන්නට
කරනවා දකින්නට ඩෝසන් මහත්මයාට වරම් තිබුණේ නැහැ. ඔහු සර්පේ දෂ්ට කිරීමෙන් අකාලේ මිය යනවා. ඔය පාර හදා දෙද්දිමයි. ඉතින් ඒ නිසා ඔහුව සිහිපත් කරන්න තමයි වසර 184 කට පෙර මේ සිදුවීම් පිළිබඳව අඩි 125ක් උසට තමා තිබෙන තනා තිබෙන ඩෝසන් කුළුණ හැදුවේ. ඒ පිළිබඳ තොරතුරක්. බලගතු රටවල් බැංකුව වහලා සේවකීන් දොල්ට දැම්මත් අපි එහෙම කළේ නැහැ. ජනාධිපතිතුමා කියන්නේ ඇත්ත තමයි. මොකද උඟක් රටවල බැංකුව වැහුණා. විශේෂයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රධාන බැංකුව 14ක් එක දවසේ ඇහුවා. ඉතින් එහෙම තත්ත්වයක් ඇති වුණා බ්‍රිතාන්‍යයට. විශාල ආර්ථික අවපාතයක් ඇති වුණාද මේ දවස්වල සයිප්‍රස් එකට වෙලා තියෙනවා. සයිප්‍රස් වල බැංකුව එවැනි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ශ්‍රී ලංකාවෙත් මං ඊයේත් කිව්වා පෑන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා නිමල් මහත්මයා තමන්ගේ කොටස් ඔක්කොම ටික විකා මේ වෙනත් පිටරට සමාගමකට. ඉතින් ලංකාවේ සමහර බැංකුව ටිකක් හෙල්ලිලා වගේ කියන්න උත්සාහ කරනවා. මොකද්ද පණිවිඩයක් අපිට තේරෙන්නේ නැහැ. ජනපතිට බැන්නාම ඔළුවට කෝපි හැලුවේ මොලේ පෑදෙන්නයි. බෙන්තරල් පිටියේ ශ්‍රී ලංකා රාජපක්ෂයේ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය කියයි. මොකද ගීතත් එක්ක පොඩි පැටලිල්ලක් තිබුණා මේ රණ්ඩු කරගත්ත ඒ ශ්‍රී ලංකා රාජපක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක්. ඉතින් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ආපු කෙනෙක් කියලා තමයි කියන්නේ. කෝපි කෝප්පේ කුණාටුවත් මට විරුද්ධව කළ ලෝකල් කුමන්ත්‍රණයක්. වෙන කෙනෙක් නම් මෙලහකට මේ සංවිධායකකම දාලා ගිහින් ගාල්ලේ කාන්තාවන් වැඩි නිසා ලැබෙන සැරේ මට වරදින්නේ නැහැ. රෝසමල් යහනාවල ඉන්න හිතාගෙන දේශපාලනට එන්න එපා. මම මේක බාරගත්තේ අල්පෙන්දි තුනකවත් වාසියක් බලාගෙන නෙමෙයි කියලා ගීතා කියනවා. ඇත්ත තමයි. ගීතා තාමත්ම ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් අද. ඇයට ඕන තරම් සල්ලි තියෙනවා. ඇය ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයේ ඉන්නේ. ඉතින් ඇයට මේ බෙන්තරල් පිටියේ දේශපාලනය කරලා හම්බ කරන්න දෙයක් නැහැ. ඇයට ඕන තරම් සල්ලි තියෙනවා. ඒකෙන් අපි මේ පිළිබඳව ඇයගේ කතාව පිළිබඳව අපි අගය කරනවා. අපි තව 15 වෙනි පිටුවට පිටුවෙන් පිටුව පෙරලගෙන යන් මම අනුන්ගේ දේවල් විවේචනය කර කර ඉන්න මිනිහෙක් නෙවෙයි කියලා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භමින් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට විශේෂණයක් ලැබිලා තිනවා රිවිර පුවත්පතේ 15 වෙනි පිටුවේ. ඒකම දොලංගස්ලන්ද කහට ගහ පතලේ සේවකයෝ 41 දිනක් අඩි 1200ක් ගැඹුරු පතලකට බැහැලා උපවාසයේ දෙන තොරතුරු වර්ණ ඡායාරූප සමග වාර්තා වෙනවා 15 වෙනි පිටුවේ. පිටුවෙන් පිටුව දැන් අපි පෙරලන්නේ අතිරේක බටහිර පිටුවට. බටහිර පිටුවේ මේ තොරතුරු විතරක් මා උපුටා ගත්තා. නඩුවලින් 52%ක් දික්කසාද නඩු. මේ පිළිබඳව කියන්නේ ශ්‍රී යාවදනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අසංජලි දේවිකා ජයතිලක මහත්මිය. මීට පෙර එක්තරා සමීක්ෂණයක මම දැක්කා දැන් කාලයේ සිදුවන තරුණ විවාහ වලින් 40%කට වැඩි ප්‍රමාණයක් පළවෙනි වසර තුනේදී දික්කසාද වෙනවා කියලා. මේවා හරිම ඛේදජනක සෝචනීය තොරතුරු. අද නොසයා නොබලා විවාහ දිවියට පා තබන බොහෝ තරුණ අය පළවෙනි වසර තුනේදී දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩි කියලා තියෙනවා. මව්පියන් ළමයින්ගෙන් දුරස් නිසා දැරියන් පෙම්මතුන් සොයා යනවා. ඔව්. මම හැමදාම කියන්නේ අසන්නෙක් දරුවන්ට ඉන්නට ඕන කියලා. මව්පියන් ඈත් වුණාම දරුවන්ට නැත්තම් දැරියන්ට පෙම්මතුන්ගේ සරණේ අනංගයා මමනේ කියලා කියන කට්ටිය තමයි ඔයාගෙන යන්න වෙන්නේ. ළමයින් දූෂණයට ලක්වන්නේ මහා දවල් ගෙවල් ඇතුලේදී කියලා ඒ සමීක්ෂණයේ තවදුරටත් කියවෙනවා. හොඳයි, අපි දැන් අපි තවත් පුවත්පතකට යොමු වෙනවා. ඔව්, අපි මීළඟට තෝරගන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ප්‍රධාන ශාස්ත්‍රයේ 60%කටත් වැඩියෙන් විදුලි බිල නැගී. විදුලි බිල නැගපුවාම තමයි තියෙන්නේ අද සමාජ පරිභෝජනයේ ප්‍රමාණයටම මුදල් අය කරේ. රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණයක් ගත්තා කියලා ආචාර්ය ජාතිස පොස්තා මහතා කියනවා. ඉතින් අපි බලමු ඉතින් මොනවා කරන්ද නේද. වැඩි කරනවා නම් ගෙවන්න එපා. අපිට මේක ලයිට් පත්තු නොකර ඉන්නත් බෑ. අපි බිල ගෙවන්නේ නැහැ කියලා ස්ට්‍රයික් කරන්නත් බෑ. හැමෝම ස්ට්‍රයික් කරනවා. මේ පාරිභෝගික ගෘහස්ත ගෘහ අපි ගෘහයේ විදුලි පත්තු කරලා බිල ගෙවන්නේ නැහැ කියලා ස්ට්‍රයික් කර දෙයිද? වෑන් එක ඇවිල්ලා ලයිට් කපලයි. ඒකින්ද පාවිච්චි කළොත් ගෙවන්න ඕන. ඉතින් අත්තරංගොඩගත් ගම්පහ නගරාධිපති ශරීර සහ මුදල් අපමත මුදාහරි එරංග සේනනායක මහත්මයාටයි මේ කරදරේ සිද්ධ වුණේ. අපි බලමු මහජන විරෝධයේ වරක්වා ගන්න විදුලි බලධාරියෝ සාකච්ඡා කරනවලු. විදුලි ගාස්තු වැඩි කිරීමේදී එල්ලවිය හැකි මහජන විරෝධය වැළැක්වීමට කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදුලි බල මණ්ඩලය හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරීන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වලා තියෙනවලු.
ඒකේ මොනවද දන්නේ ප්‍රතිඵල ආ ඒ කියන්නේ අපිට ඒකක 200ක් පාවිච්චි කරන අයට 100ක් නොමිලේ අපේ ගාන කියලා කියනවත් දන්නේ නැහැ. එහෙම කියන එකක් නැහැ නේ. අපිටම තමයි ගෙවන්න වෙන්නේ. තල වැවුවොත් තල නෙලා ගන්නවා, මුං වැවුවොත් මුං නෙලා ගන්නවා. ඒකක 10ක් පාවිච්චි කරොත් 10ට බිල ගෙවනවා, 50ක් පාවිච්චි කරොත් 50ට බිල ගෙවනවා, 200ක් පාවිච්චි කරොත් 200ට බිල ගෙවනවා. නැත්තම් ඒලා කපලා යනවා. අපි ඊළඟට ගමු වෙනවා ඔබාමාට විෂ දැමූ ලිපියක් එයි. දැන් ඔබාමාට බෝම්බ විතරක් නෙමෙයි. දැන් අර ටෙක්සාස් වල පොහොර සංකීර්ණයක තමයි පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. 100කට අධික ප්‍රමාණයක් තුවාල ලැබලයි කියලා කියන්නේ. ඔබාමාට දැන් ඔයිට කලින් අර ඇන්ත්‍රැක්ස් එවලා තිබුණා නේද? මට මතකයි කාලයක් එක ලියුමක තිබුණා ඇන්ත්‍රැක්ස් කියන විෂ ද්‍රව්‍ය. ඒක ඇඟිල්ල ගෑවුනත් විසයි. එහෙම එවලා තුන ලියුමක් කලින් ජනාධිපතිවරයෙකුට. ඒකම පෙත්සම් විභාගයේ අධ්‍යාපන ඇමති ඇතුළු වග උත්තරකරුවන්ට නොදේසි මම මීට කලින් කියෙව්වා සියලුම ඇමතිවරුන්ට උසාව වෙන්න කියලා කළ නියෝගය. ක්‍රිකට් ගැටුමෙන් මිනි මැරුමක් දෙවෙනි පිටුව පිටුවෙන් පිටුව මඩකුඹුර ගිනිගනේ නිවාස දෙකකට ප්‍රහාර පොලිස් ආරක්ෂාව තරගරේ මේ ක්‍රිකට් මැච් එකක් ඉවර කරලා ඉන් පස්සේ ආපහු බැට් මේ ඒකේ පිටි වලින් විකට් කූරු වලින් ගහගෙන අන්තිමට මිනි මැරුමින් තමයි කෙලවර වෙලා තියෙන්නේ. ඒකම අපි තවත් තොරතුරුකට යවනවා ඔබේ අවධානය නැගෙනහිර හදිසි දේශපාලන වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී MSM අමීර් අලි කියන්නේ නැගෙනහිර පළාත් සභාවේ ඇතම් ක්‍රියාකාරකම් හේතුවෙන් පළාත් සභාවේ කිසියම් වෙනසක් වෙන්න ඉඩ තියෙනවා කියලා අනතුරු ඇඟවීමක් කරනවා. බලාගෙන ඉමු නේද මොකද වෙන්නේ කියලා. ඒ වගේම මාතලේ නිවසකින් ලක්ෂ 42ක් කොල්ලගති මාතලේ රටබීම් හල් තුනක කළමනාකරුවෙක්ගේ නිවසට පෙරවරු 9:30 පමණ කඩාවැදුන අවසන්නත් 3 දිනක් සේප් වේතුණු රුපියල් ලක්ෂ 42ක් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. මොන හේකටද අප්පා සේප්වේ ලක්ෂ 42ක් තියන් ඉන්නේ බැංකුවකට ගිහින් දාන්න නැතුව. අපි යමු මේ බම්බල පිටියේ ෆ්ලැට් එකකින් නැත්තම් මහල් නිවාසයක උඩ තට්ටුවකින් බිමට පැනලා තරුණයෙක් මිය ගිය පොතක් වාර්තා වුණා. දැන් ඒ සම්බන්ධව හේතුව කියවෙනවා මව සහ පියා නිතර නිතර දබර වන නිසා පුතා දිවිනසා ගනි. මේ දිවින සාගන තියෙන්නේ කාසල් පාරේ නිවාස සංකීර්ණ පදිංචිල හිටිය ගංගාදරන් ගුරුදරන් නැමි තරුණෙක්. මේ තරුණයා විදේශගත වෙලා ඉඳලා ළඟින් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේ දෙමව්පිය දෙනා නිතර නිතර රණ්ඩු කරනවා අහන් ඉන්න බැරුව නුවරළිය ගිහිල්ලා දවස් හතක් ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අවසානයේ ඔහු තීරණය කරා අම්මා තාත්තා දෙන්න රණ්ඩු කරනකොට මම ඉංජිනේරුවරයෙක් ඉතින් තමන් මියන්න ඕන කියලා ඒක නම් ඉතර හොඳ තීරණයක් නෙවෙයි. ඔය තමන් තමන්ගේ ජීවිතේ මේ විදියට දෙන්න හැදුවොත් එimhe දෙමව්පියන්ගේ රණ්ඩු වින්දා එතකොට මේ ලෝකේ පවත්ව ගන්න බැරි වෙනවා. කොතල ඉඹුළු කිලෝ 332ක් ජපන් යැවීමට සූදානම් කරද්දී අත්තරංගුවට අපනයනය කිරීමට තහනම් කර ඇති කොතල ඉඹුළු කිලෝ 332ක් සංචාරක මග පෙන්වන කුමිසින් ජපානයට යාමට සූදානම් කර තියෙද්දී ජෛව විවිධත්ව අංශයෙන් අත්තරංගුවට අරන් තියෙනවා. ඉතින් අපි බලමු අතුල් පිටු වල අපිට සෞදි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා කියලා විදේශාණික කාර්යාංශයේ සභාපති අමල්සේනද ලංකාර මහත්මයා කියනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැන් සාකච්ඡා කරලා තියෙන්නේ මේ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනවා කියලා. ඒක විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය අපේ සංස්කෘතිය ගැන දරුවන්ට උගන්වන්න හොඳම කාලය අලුත් අවුරුදු උත්සව සමයයි කියන සිරස්තලයට දිවයින පුවත්පතේ 5 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ වැදගත් ස්ථානයක් ලබා දීලා තියෙනවා. හොඳයි ඒකම අපි යොමු වෙමු අතුල් පිටුවලට. අතුල් පිටුවල 9 වෙනි පිටුවේ තියෙනවා ඉස්ලාමීය රාජ්‍ය තාත්විකයන් හමු වුණු අවස්ථාවේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශයේ වාර්ගික හා ආගමික ප්‍රතිවිරෝධයන්ට තුඩු දෙන කිසිදු ක්‍රියාවක් රජය අනුමත කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකම අපි යොමු වෙමු තවත් අතුල් පිටුවලට. අද අතුල් පිටුවල අපිට දකින්න ලැබෙනවා විවිධ උතරතුරු. පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ධීවරයාගේ මරණයට සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක් පවත්වනවා ඒ පිළිබඳව වාර්තා වෙනවා. අපි පිටුවෙන් පිටුව පෙරලගෙන යමු. පිටුවෙන් පිටුව පෙරලගෙන යනකොට මේ මෙන්න මේ 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 පිටුවේ තියෙනවා මේ දිවයිනේ ඡායාරූප දෙක අපිට පේනවා. ඔබ දකිනවා මේ තියෙන්නේ ඒ බෝම්බේ අදාළ පාර්සලයේ තිබුණයි කියන තැන. ඉතින් මේ ඇත්තටම ජනාධිපති බරක් ඔබාමා දොස් පවර්ලා දෙන ආරක්ෂක නිලධාරින් දැන් මෙතන මේ තියෙන්නේ මේ ඩස්බින් එකක්. මේ ඩස්බින් එකක් ළඟ මේ වගේ සෙනග රැස් කරවපු එක මේවා පරීක්ෂා නොකර
විෂයම් අත්වැරද්ද දක්වන්න පුළුවන් මෙන්න මෙතන තමයි දකින්නේ මේ මේ පුද්ගලයා පැන දුවනවා කියලා මේ සඳහන් කරලා තියෙන්නේ සමහර විට මේ මේවා ඇත්ත වෙන්න පුළුවන් අපිට හොයලා බලන්න පුළුවන් ඊයේදී මොකද්ද වෙන්නේ කියලා හොඳයි දැන් අපි යොමු යමු අතුල් පිටුවලින් පසුව තවත් පුවත්පතකට ඊට පෙර දිවයින සිව්දෙස මම අර කලින් පුවත්පතක වෙනම පිටුවක් ගත්තා වගේ බේරවැවේ මල සිරුරක් හම් වෙලා තිනවා පොලිසිය ඊයේ ගොඩ ගත්තා කියලා කියනවා ඒ ගොඩ අරන් තියෙන්නේ මහනුවර හිඳගල පදිංචි එන් සුබ්‍රමණියම් කියන වාස අවුරුදු 45ක පුද්ගලයෙක්ගේ මිනියක් නැත්නම් දේහයක් අපි ඒ සම්බන්ධව තවත් තොරතුරු වාර්තා කරනවා අපි තවත් සිනස්තලයක් ඇතුල් පිටුවක සිව්දෙසින් හොර කසාද සහතිකයක් හදා කාන්තාවක ඉතාලිගෙන ගිය ඒජන්සිකරුට මුදල් හා ශරීර ඇප ඉතින් දැන් මේකත් අමුතුම ව්‍යාපාරයක්නේ ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා ලංකාවේදී කසාද බැඳලා පිටරට අරගෙන යන්න වෙනවම තියෙනවා මේ සංවිධාන යුරෝපේ. ඩාබිතුම යුරෝපේ තරුණියෝ ඉන්නවා සමහර රටවල ලංකාවට ඇවිල්ලා පිරිමියෙක්ව කසාද බැඳලා ඒ පිරිමියාව ඒ රට එක්කගෙන යනවා. ඒක ව්‍යාපාරයක්. ඔවුන්ට එකට ඉන්න අවසරය දෙන්නේ නැහැ ඒ තරුණිය. විවාහයේ පමණයි කරන්නේ ඒ රට ගිහිල්ලා අතාරිනවා. ඉතින් ඒකත් එහෙමත් තියෙනවා බිස්නස්. හොඳයි අපි තවත් පුවත්පතට යමු යමු මේ පුවත්පත අද පුවත්පතයි අද පුවත්පතේ මුල් පිටුව අපූර්වට සකස් කරලා තියෙනවා අන්ත්‍රාවයි ජනතාවට කරන්ට් වැදීම අනුමතයි. අන්ත්‍රාවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කොන්දේසි 8ක් දාලා තියෙනවා. කොන්දේසි මොනවද දැම්මත් දැන් ඉතින් ලයිට් බිල වැඩි වෙලා ඉවරයිනේ. හොඳයි තවත් ශ්‍රේෂ්ඨලයක් සුදුසුකම් නොමැති අය අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට එරෙහි පෙස්සම කැබිනට් මණ්ඩලයේ උසාවි කැඳවයි. කැබිනට් මණ්ඩලයේ උසාවි යනකොට කොහොමද සියේ නේද ආරක්ෂක බල මුළු වටේ වට කරගෙන වාහන වට කරගෙන අලුත් කඩේ පිරෙයි කැබිනට් එක යනකොට. Facebook හිංසා සිදු වුණොත් වහාම පොලිසියට දැනුම් දෙන්න. Facebook කෙන සමාජ ජාල හරහා කිසියම් පුද්ගලයෙකුට ලින්ක් එක වශයෙන් හිංසාවක් හෝ නිග්‍රහවන අයුරින් හෝ ආගම්වාදී හැඟීම් අවසන් ආකාරයේ ප්‍රකාශ පත්‍රෝ ඇතනම් මේ ප්‍රකාශ හරහා අපහසුතාවයට පත් වූ පුද්ගලයන් වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. බලමු මොකද වෙන්නේ කියලා නේද? ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන අල් කයිඩා ක්‍රියාත්මක වන්නේ නැහැ කියලා ආරක්ෂක බුද්ධාංශ නිවේදනය කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමයි නිවේදනය කළේ බොස්ටන් බෝම්බේ හා සම්බන්ධ අල් කයිඩා සංවිධානයේ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ ඉන්නවා කියලා. නමුත් දැන් එහෙම නැහැ කියලා ආරක්ෂක බුද්ධාංශ කියනවා. ඉතින් නමුත් ඒක තමයි කියන්නේ මම අර කලිනුත් කිව්වේ අපි නොසෑ නොබලා කිසියම් දෙයක් කරනවාට වඩා ඉදී එන්න තියෙන අනතුරක ඉව දැනෙනවා නම් ඒ ඉව මීට වඩා තව ඉව අල්ලගෙන ඉන්නට ඕන. ඒකම විමල් වීරමන් සමාජතුමාගේ තවත් තොරතුරක් අපිට දිලිදුකම නැමැති සතුරා පරාජය කිරීමේ තරම් අපහසු නැහැ කියලා එතුමා කියනවා. ඌ එකා වගේ නැගිටලා අපිට සංවර්ධනයේට එකතු වෙනවා නම් අපිට මේකේ තරම් දෙයක් නෙවෙයි. විදුලිය පාඩු ලබන්නේ දූෂණ වංචා නිසායි විදුලි සේවක සංගමය කරන ප්‍රකාශයයි. විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියනවා මේ විදුලි බල වැඩිවීමට විදුලි බිල වැඩිවීමට ඔවුන් විරුද්ධයි. මොකද මේ මෙහෙම වැඩි කරන්න ඕනේ නැහැ. දූෂණ වංචා නවත්තනවා නම් දූෂණ වංචා මගහැරව ගන්නවා නම් මේ විදිහට බිල වැඩි කරන්න ඕනේ නැහැ කියලා. සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ මංගල මැරැලිය පළවත්තේදී සරත් ෆොන්සේකා මහතා නායකත්ව දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මංගල මැරැලිය කලවත්ත බුදුදාස ක්‍රීඩාංගණයේදී මැයි පළවෙනිදා සවස 3ට පැවැත්වෙන බව පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු අද පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි අපි බලමු තනියම මේ අන්දමත් අරගෙන නැත්තම් මේ ගිනි එළිය අරගෙන තනියම දුවනවා කියලා තමයි මේ දවස්වල කාටුන් නැන්දේ. අපි බලමු ඔවුන් සමග කී දෙනෙක් එකතු වෙලා ඉඳීද ඉදිරි කාලයේදී කියලා. හොඳයි නන්දිමිත්‍ර ඒකනායක උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයක් බොහොම කාලයකට පස්සේ එකම වෙලාවට ලිපි ගිනි මොලවන එකම රට ශ්‍රී ලංකාවයි කියලා එතුමා කියලා තියෙනවා. රත්තොට කොස්වාන ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ පිවිති පැවති හිසතෙල් ගෑමි උත්සවයට සහභාගි වෙලා තමයි එතුමා මේ පිළිබඳව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මාතලේ සමුව මිනිවල සම්බන්ධවත් එතුමා යම් යම් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් රජයේ අමාත්‍යවරයෙක් හැටියට යම් යම් ප්‍රකාශ නිකුත් කිරීමේ ඔහුට සීමා පැනවිලා ඇති නැත්නම් ඊට වඩා දේවල් අහගන්න තිබුණා ඔය සමූහ මිනිවල සම්බන්ධව. අපි යොමු වෙනවා මීළඟට
අද ලෝක උරුම දිනයයි මේ ලෝක උරුමයන් කියලා කියන්නේ ඇත්තටම ඉතිහාසය අපේ ඉතිහාසයේ අනාගතය වෙනුවෙන් ඉදිරි කරන වගකීම තමයි ලෝක උරුමය කියලා කියන්නේ ඉතින් ලෝක උරුම වලින් අපිට මතකයි අපේ ලංකාවේ අපිට තියෙනවා දළදා මාලිගාව ඒ පරිශ්‍රය වගේම දමුල්ලේ ලෙන් විහාරය ඒ වගේම ඉතාලියේ කොලෝසියම මේ වගේ දේවල් සලකන්නේ ලෝක උරුම විදිහට මේවා ප්‍රවේශම් කරන එක අපේ වගකීමක් හොඳයි අපි යමු යමු අද පුවත්පතේ ඇතුළු පිටුවලට ඇතුළු පිටුවල විවිධ කලා තොරතුරු පළ වෙනවා ඒකම ක්‍රීඩාව හා ත්‍ස්ත ප්‍රහාර සම්බන්ධව වාර්තා වෙනවා තවත් ලිපියකින් 15 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් වරක වෙඩි තබනු ලැබුවා බොහොම අමාරුවෙන් තමයි මේ බස් රියදුරා බස් එක බේරගෙන ක්‍රීඩකින්ව බේරගෙන ගියේ ඒ පිළිබඳව අප ශ්‍රීපත් කරන්නේ ක්‍රීඩාවයි ත්‍ස්තවාදයයි දේශපාලනයයි මේවා එකට කලවම් කරගන්න එපා ලංකාදීප පුවත්පතට යොමු වෙන්නේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය ගෘහස්ත විදුලි ගාස්තු 60% කින් ඉහළට 20 වෙනිදා සිට ක්‍රියාත්මකයි ඒ පිළිබඳව දැන් හැම පුවත්පතකම වාර්තා කළා තව සිරස්තලයක් හිටපු අගබිනුසු වරියට රටින් පිටවී යාමට අවසර දෙන්න එපා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආගම විගමන පාලකගෙන් ඉල්ලයි ඒකම අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා ඉංජිනේරු පුතා දිවිනසාගෙන අර බම්බලපිටියේ තට්ටු නිවාසයෙන් බිමට පැනලා ඊයේ පෙරවරුේ මිය ගිය පුතා පිළිබඳ වගේ තොරතුරු එතනෝල් ස්ප්‍රීතු සැකකරුගේ ගිනුමට 194ක් වැටුණු හැටි හොයයි කොහොමද වැඩේ දැන් මේ නිකම්ම නිකම් පුද්ගලයෙක් කියලා අපි හිතුවේ ඒ ඇඩ්‍රස් එකද තැන්ට හොයාගෙන ගියාම රාජ පොලිසිය එහෙම ඇඩ්‍රස් එකකුත් නැහැලු කම්පැනිකුත් නැහැලු හැබැයි යාගේ ගිනුමට 194ක් වැටලා තියෙනවා මේ සම්බන්ධව රේගුව උසාවියට දැනුම් දීලා තියෙනවා තුන්වෙනි පිටුවර පෙරළමු පිටුවෙන් පිටුව අවුරුදු උත්සවයට ලවුඩ් ස්පීකරේ ගහේ බඳින ගිය සිසුවා විදුලි රැහැනකට බිලි කොයිතරම් අවසානවද සිද්ධියක්ද අවුරුදු උත්සවයට ලවුඩ් ස්පීකරේ ගහේ බඳින ගියාම ඒ ළඟ තියෙන විදුලි රැහැනක ගැවිලා ඒ දරුවා මිය කියලා තියෙනවා ඊට වඩා සැලකිල්ලෙන් කොයිතරම් අපි වැඩ කරන්න ඕනද ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියන විදුලි ගාස්තු ඉහළ දැම්මත් මණ්ඩලයට කෝටි 2600ක පාඩුවක් කියලා. මේගොල්ලෝ කණිත තෙල් නීතිගත සංස්ථාවයි දෙකම එකයි. ඒ කියන්නේ දැන් ලයිට් බිල වැඩි වුණාම අඩු ධර්මෙන් හිතට සහනයක් ඒක බිල වැඩි වුණා කියන එකවත් දැනගෙන එතනින්වත් නවතී කියලා. හැබැයි ලයිට් බිල වැඩි කරලා කියනවා අපිට තවත් කෝටි 2600ක් පාඩුවයි කියලා. ඒ කියන්නේ තවත් වැඩි කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කියලා. ඔය පෙට්‍රල් මිලත් එහෙමනේ. දැන් පෙට්‍රල් ඩීසල් වැඩි වෙච්ච ගමන් කයින්තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් කරනවා එක්ක ඇමතිවරයා නිවේදනයක් කරනවා තවමත් අපි පෙට්‍රල් ලීටරයකින් මෙච්චර පාඩුයි කියලා. ඒ කියන්නේ ළඟදී තවත් දෙනවා වැටේ බැටේ දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම මේ මේ කියනට වඩා හොඳයි එකපාර රුපියල් 500කින් විතර වැඩි කරලා දානවා පෙට්‍රල් ලීටරයක් කියලා කියනවා දැන් අපේ පාඩුව ඉවරයි. එහෙම කිව්වම හරි මේක රුපියල් 3ක් විතර වැඩි කරලා තව අපිට කෝටි ගානක් පාඩුයි කියලා අඬනවා. ඉතින් එහෙම වෙනකොට වඩා හොඳයි එකපාර මේ තියෙන ප්‍රමාණය ඔක්කොම වැඩි කරලා දාන එක. රජීව් ගාතකින්ගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන් දක්වා සිරදඬුවම් දෙන්න කියලා කරුණානිධි යෝජනා කරනවා. කරුණානිධි නිදාගෙන ඉඳලා හිටි හැටි අවදි වෙනවා ලංකාවේ දේශපාලනය පොඩ්ඩක් කරන්න. ඔවුන් කරන්නේ ලංකාවේ දේශපාලනය එහිනම් කරන්නේ. ඒ දේශපාලනයට දැන් ඔවුන්ව ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. අපි දොල් පිටු වලට යන් මගර ඊයේ දවසක කිව්වා මේ ලිංගිකතවරයන්ගෙන් බේරෙන්න විද්‍යුත් කාන්තා යට ඇඳුමක් නිෂ්පාදනය කළා කියලා ඉන්දියාවේ තරුණ ඉංජිනේරු 3 දෙනෙක් මනිෂා මොහන් ප්‍රෙම්පි ත්‍රිපති සහ නිලාදි බාසු කියන 3 දෙනා මේ තියෙන්නේ කාන්තා යට ඇඳුම මේ කාන්තා යට ඇඳුම අත තිබ්බොත් එහෙම වොට් 3800ක් වදිනවලු ඔන්න වෙදාපාර ඉන්දියාවේ කාන්තාවන්ට බේරෙන්න පුළුවන් මේ වගේ යට ඇඳුමක් නිෂ්පාදනය කරාම මේකට මිලක් නියම කරනවා ඒ මිල දීලා යට ඇඳුමක් අඳගන්න පුළුවන් ඉන්දියාවේ කාන්තාව ඉන්නේ 100ට කී දෙනාද ඉන්දියාවේ ප්‍රාන්තවල ඈත ප්‍රදේශවල ඉදිනදා ජීවත් වෙන්න කන්න බොන්නවත් නැතුව ඉන්න පරිසරයක මේ වගේ මිල අධික නිෂ්පාදනයකට යට ඇඳුමක් හදලා කරන්ට් වදින යට ඇඳුමක් අඳගෙන තමන්ගේ ජීවිතේ බේරගන්න ඒ අයට බෑ. ඉතින් මේවා හොඳයි නිකන් අර ප්‍රචාරයට විද්‍යාවේ දියුණුවේ එක්තරා අවස්ථාවක් හැටියට
ඉහළ පැලැන්තියේ බොම්බායේ ඉන්න සුරූපියන්ට මේ මේ ලිංගික කරදර වෙනකොට බේරෙන්න නම් හොඳයි. සල්ලි දෙනවා නෝන්තර. බොස්ටන් ප්‍රහාරකයන් සොයා දිගටම පරීක්ෂණ ඒ සම්බන්ධව වාර්තාව පළ වෙනවා. මම මෙතෙ පෙර දිවෙන පුවත්පතින් මේ ඡායාරූප දෙක පෙන්නුවා. මේ ඡායාරූප දෙකක් පළ වෙනවා අට හැවිරිදී මාටින් රිචඩ්ස් උඩා දරුවාගේ ඡායාරූපය. ඒ වගේම මියගිය තරුණිය ක්‍රිස්ටල් කැම්බල් අවුරුදු 34ක් වගේ වයසක කාන්තාවක්. ඉතින් ඉතාමත්ම කණගාටුදායක සිද්ධියක්. ලෝකේ ප්‍රධාන නගරවලට ආරක්ෂාව තර කරලා තියෙනවා. ඒකම තව උපමාත්‍රකාවක් ඇතුළු පිටුවක මුවන් තට්ටු මොනරපිල් සමගින් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෝ දෙකක් දැලේ. දැන් මේ කැබ් එකක් අතර වරන් තියෙනවා T56 ගෙනියවියක් උණ්ඩ 20ක් සහිත මැගසින් එකක් මුවන් තට්ටුවක් මොනරපිල් 28ක් තනමල්ල වනජීවි දෙපාර්තමේන්තුවෙන් තමයි අත්කණු කරන් තියෙන්නේ. මොනරපිල් මුවන් තට්ටු නම් කැලේ ඇවිදිනකොට ඕන් තරම් බිම තියෙනවා. සමහරලාට එහෙම වෙන්නත් පුළුවන්. දැන් මොනරපිලක් බිම වැටලා තියෙනකොට ඔය මොනරපිල ඇවිදගෙන අහුලගෙන පොතක් අස්සේ දාගෙන එනවා නම් ඒ ආශාවට කවුරු හරි ඔහුව නැත්තම් ඇයව අත්කණුකර ගන්න නම් එතනත් වැරදි. මොනරෙක් මරලා පිල් 28ක් අරන් එනවද මොනරෙක් මරලා? මොනරෙක් මැරුවා නම් පිල් ටික ඔක්කොම ගන්නවනේ මොනරගේ තියෙන පිල් 28ද? ඉතින් පිල් 28යි අන්තට්ටුවයි අරගෙන එනකොට මේ අත්කණුකට අරගෙන. ඉතින් ඒ වගේ ජනාධිපති ආරක්ෂක අංශය අපහසුවට පත් කරන්න කරපු වැඩක් කියලයි මේ සම්බන්ධව අපිට නම් කියන්න තියෙන්නේ. අපි බලමු ආචාර දයාන් ජයතිලකගේ වාර්තාව සිංහල බෞද්ධයන් බහුතරයේගේ නාමයෙන් බෙදුම් වාදයක් අද රටේ හුල්මන් කරනවා කියලා එතුමා සඳහන් කරනවා. හොඳයි අපි දැන් යොමු වෙමු තවත් මේ රජවීදියේ පිටුවට. රජවීදියේ මුල්ම තොරතුර උදව් කරපු රටවලටම චණ්ඩිපාඨ දාන ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ කියලා කියන්නේ එක්සත් ජාතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා. ඉතින් ඒකම ඇතුළු පිටුවල තිබෙන්නේ දේශපාලනය පිළිබඳ ඉතිහාස තොරතුරු. තාමත් වැදගත් තොරතුරු රැසක් මෙහි තිබෙනවා. දේශපාලනයේදී පක්ෂපාත නොබැලූ මහේන්ද්‍ර විජයරත්න මීරිගම මට මතක හැටියට මීරිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ කාලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔව්. ඒ වගේම අර්බුද හමුවේ නොසැලුණු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පිළිබඳව ලිපියක් පළ වෙනවා. සුගතපාල වේරදුව දීපු ලිපියක්. මේ වටමේසේට යංකො වටමේසයත් අර වගේ පාට හතරෙන් තියෙන්නේ. බලමු කවුරු කවුරුද කියන. නිල් පාටින් කියනවා හිටපු විදේශ මාත්‍ය රෝහිල බෝකොල්ලාගම මහතා ජනතාවට දැන් ලැබී ඇති නිදහස සංවර්ධනයේ හා අලුත් ආදායම් මාර්ග අපි තවත් ශක්තිමත් කරනවා කියලා. ඒකම නව වසරේ අභියෝග වලට එක්සත් ජාතිපක්ෂයේ උපසභාපති ලක්ෂ්මණ කිරියල්ල මහතා කියනවා ලෝකයේ තුල රට අනාථ කර ජනතාවට බඩගින්න උරුම කිරීමට ආණ්ඩුවට ඉඩ නොදී එක්සත් ජාතිපක්ෂයේ ඔවුන්ව බේරා ගන්නවා කියලා. ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්මයා කියන අවුරුදු උදාවත් එක්කම ජනතාව කබලෙන් ලිපට දැමීමේ ආණ්ඩුවේ නරුමකමට එරෙහිව රට පෙළගස්සනවා කියලා. මොකද වචන නම් තියෙනවා නේද මොනවා නැතත්. ජාතික හෙළ උරුමේ 50වැනි මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහත්මයා කියනවා තමිල්නාඩු බලපෑම් මුස්ලිම් මන්තවාදය සූදුව මත්පැන් ආසනික හා ආණ්ඩුවේ වැරදිවලට එරෙහිවත් අප නැගී සිටිනවා කියලා. අපි බලමු මේ නැගී සිටින ඒවා කොයිතරම් දුරට අපට ක්‍රියාත්මක වෙයිද කියලා. ඉතින් අපි දැන් යොමු වෙන්නේ කාටුන් වලට. මුලින්ම තෝරගන්නේ දිවයින පුවත්පතේ කාටුන්ේ ප්‍රධාන පිටුවේ මරිසිපාල. පවිත්‍රා කියනවා ලංකාවේ හැම නිවසකටම විදුලිය දීම අපේක්ෂාවලු. විදුලිය විතරක් ඈ, විදුලි බිල කියලා එන ගෙඩියකුත් පාත් වෙනවනේ. ඔව් ඉතින් පවිත්‍රා ලංකාවේ හැම නිවසකටම විදුලිය දෙනකොට හැම නිවසකටම විදුලි බිලකුත් දෙනවනේ. සමයන් සුමුතිපාල ජෝතිපාලගේ මේ ගයන්ත කියනවා දිගම පෝලිම් උගස් කඩ ළඟයි තිබුණේ කියලා. අපි උගස් කඩේට අඹුඩේ තියන්න නැහැ. අඹුඩේ තියන්න කියලා ඒ කියන්නේ අර මල්ල හල්ලා පෙන්නනවා. ඒ කියන්නේ උගස් තියන්නවත් දෙයක් නැහැ. ගෙදර තියලා ඔක්කොම ඉවරයි. අඹුඩේ තමයි උගස් තියන්න වෙලා තියෙන්නේ ජනතාවට. දැන් මේ දිවයින පුවත්පතේ එම්.ඩී. වීරරත්නගේ ප්‍රධාන කාටුනේ දැන් බඩු මිල විදුලි බිල මේ ඔක්කොම බල්බ් එක එනවා. දැන් මිසයිල්යක් එන වගේ පොළොවට කඩා පාත් වෙනවා. එතකොට කොහා, ඒ කියන්නේ මේ අවුරුදු කොහා මේ ජනතාවගේ සාමාන්‍ය වැසියාගේ අර ඉරිලා මේ මේ අඬ දාලා තියෙන සරමත් ගලවගෙන යනවා කොහෝ කොහෝ කියගෙන. ඒ කියන්නේ දැන් ජනතාවගේ සරමත් ගැලවිලා ගිහිල්ලා බිම් වැටෙන තියෙනකොට විදුලි බිල කියන බෝම්බය
ශික්ෂාගෙන එනවා. ඩෝ උංගලපත්වේ අප්‍රේල් 20 වෙනිදායින් පස්සේ. මව්බිම ප්‍රධාන කාටුනේ පළවෙනි පිටුවේ තියෙන අංජන ඉන්ද්‍රජිත්ගේ අයියෝ සිරිසේන. විදුලි ගාස්තු වැඩිවීමක් ගැන විදුලි බල මණ්ඩලය තවම දන්නේ නැහැ නුඹ. දන්නේම නැහැ. බබානේ දන්නේම නැහැ. ඒක තමයි මං අර කිව්වේ පත්තර දැන්වීම හදලා ඉවරයි. පත්තර වලට දීලා ඉවරයි. ආ පත්තර වල පිටුවෙන් කළා ඉවරයි. බබා දැනගෙන හිටියේම නැහැ ඊයේ ඇන්දෑ වෙනකන් මෙහෙම තමයි යුනිට් ගන්න වැඩි වෙන්නේ කියලා. අපි තමයි බබ්බුනේ. ඊළඟට මේ තියෙන්නේ මව්විය පුවත්පතේ අංජනගේ ප්‍රධාන සිරස්තලය. ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්. මේක ඇහිච්ච ගමන් විමල් වීරවංශ හැමතුමා යනවා රතිඤ්ඤ වෙලක් කෙල්ලලා ඒක පත්තු කරන්න ගිනි උලවුත් අරගෙන යනවා ෆුල් ජොලි දැන්. ඇයි ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්නේ. එතකොට ජනාධිපතිතුමා පිටිපස්සෙන් දුගෙන ඇවිල්ලා බදල අල්ල ගන්නවා විමල් හැමතුමාව. ඒ ඒ ඒ මොකද මේ කරන්න දන්නේ? ඇයි ඇමරිකාවෙන් ණය ඉල්ලලා වෙනම කට්ටියක් යවලා තියෙන්නේ ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් වම රතිඤ්ඤ පත්තු කරත හැකිය. විමල් හැමතුමාට කරගන්න දෙයක් නැතුවයි ඉන්නේ. කැමිලස්ගේ මෙහෙ උරටේ රිවිරෙන් දකුණු අධිවේගී මාර්ගයේ දිනකට ආදායම ලක්ෂ 60යි. ඒක හදද්දි විරුද්ධව කෑ ගහපු අය දැන් දුකට කනේ ඇගිලි ගහ ගන්නවා ඇති නේද බං සිරිපිරිස් කියලා ලොක්කා කියනවා. ලොක්කට හරි ජොලි. දවසේ ටොක්ක කැමිලස්ගේ දෙමළ ඩයස්පෝරාවට බෝම්බේ පත්තු කරලා ඒ දිහා බලනකොට ඇමරිකාවේ යැන්කි සූට් එක කෑලි කෑලි වලට ඉරෙන්න බොස්ටන් මැරතන් බෝම්බේ අනිත් පැත්තෙන් පුපුරා ගිහිල්ලා තියෙනවා. ඉතින් අනුන්ට බෝම්බ හයි කරන පුද්ගලයින්ට තමන්ට බෝම්බ පිවුරනොත් වෙන දේ දැන් තේරෙනව නේද? මේ දැන් ඇමරිකාවේ අර පැත්තෙන් බෝම්බ පුපුරලා මේ කලිසම් කෝට් ඇඳගෙන ඉන්නේ පැණි වර්ග ගහටත් හෙන ගහනවලු නේද? දැක්කනේ කොහොමද වැඩේ? පැණි වර්ග ගහටත් හෙන ගහනවලු. ඒකින්ද වැඩි කට පරිස්සම් කරගෙන ඉන්න ඕන. දැන් සංවර්ධනය කර විකුණන ඉඩම සියලුම ගස් ටික කපලා මුල් ටික විතරයි තියෙන්නේ. ලයිට් කණුවක් උට නැගලා තමයි කොහෝ කොහෝ කෝ ගස් ගස් කෝ කියලා කොහා අලුත් හඳකින් කෑ ගහනවා. ගස් කෝ කියලා. වරකාගේ සිතුවම රජරට වකුගඩු ප්‍රශ්නය ජිනීවා ගෙනියනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හැරිසන් මහත්මයා කියනවා. 20න් කොටුව තවත් 20ක් කියලා අනිත් පැත්තෙන් උත්තර දෙනවා. අද කාටුනේ තියෙන්නේ ශ්‍රී ලංකාව කියන ලෙඩා ඇදේ ඉන්නවා. දෙපැත්තෙන්ම ලේ දෙනවා. දෙපැත්තෙන් ලේ දෙකක් හයි කරලා තියෙන්නේ. ඇමරිකාවේ ලේ එක පැත්තකින් එනකොට ඇඟිල්ලෙන් පෙන්නනවා චීනේ ලේ ඒ වගේම හයි කරලා තියෙන්නේ. ඇමරිකාවේ ලේ විතරක් නැති වුණාට ලෙඩා මැරෙන්නේ නැහැ. මොකද චීනේ ලේත් හයි කරලා තියෙන්නේ. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම විදුලි බිලේ යෝජිත සහනය ඉවත් කරනවා බං. නංගි පෙන්නලා අක්කව දුන්නා නේද? ඔව්. ඉතින් දැන් අපි යමු මේ දින දාසප්පු වලන්නගේ ප්‍රධාන කාටුනය ලංකාදීපේ. අපුරු කාටුනයක් හැබැයි මේක. මහා පර්වතයක් තියෙනවා. මේ පර්වතය තමයි JR ජයවර්ධන නම් වූ පර්වතය. ඒ පර්වතයේ දන්නවද JR මහත්තයාගේ නාහේ දිගයිනේ. නාහේ දිගට තමයි ඇඳලා තියෙන්නේ. ඒ නාහේ යට හොඳට බේරිලා ඉන්නවා කවුද? ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ විධායක ජනාධිපති ක්‍රමය කියන මහා හෙළට ආරක්ෂා වෙලා ඉන්නකොට එනවා ගල් එහෙන් වදිනවා මෙහෙන් වදිනවා රේන් වදිනවා. ඒ ඔක්කොම ටක් ටොක් ටික් ගාලා වැටිලා JR මහත්තයාගේ ප්‍රතිරූපයට ගිහිල්ලා වදින්න ගාටද අර පැත්තකේ ඉන්න චන්ද්‍රිකා මැඩම්ට. සුවාරිස් දාස අපවලානගේ අපි හිට කලින් ගම්මු මේ තලංගම නෑ අපි මේ කාටුනේම ගම්මු. ඇමරිකාවෙන් ණයක් ගන්න රජය සාකච්ඡා කරනවා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා. ඊනකොට විමල් ඇමතිතුමාට බොහොම තදට කේන්ද ගිහිල්ලා ජනාධිපතිතුමා ළඟට එනවා කෑ ගහගෙන. බලන්න අයියා මම නෝන්ඩි වෙන එකේ සීමාවක් නෑනේ. ඒ කියන්නේ ඇමරිකාවෙන් ණය ගන්න හදනකොට විමල් ඇමතිතුමාට හොඳට ඕම තද වෙනවා. ඒතුමා තලංගමගේ මේ ඇමරිකාවේ බොස්ටන් නුවර බෝම්බේ වගකීම බාර ගන්න කවුරුත්ම නැහැල්ලුනේ. එතකොට මේ ගෝලයා ඉඳන් කියනවා සර් ඕක එයාලම ගහගත්ත වෙන්න බැයිද?
වෙන්නත් බැරි නෑ ඒ උනාට ටක්කෙටම කියන්න බෑනේ බං ඇයි සර් ඕක අපේ හුළුගල්ල මහත්තයාගෙන් ඇහුවනම් සුටුස් ගාලා කියයි තමන්ම ගහගත්ත බෝම්බයක් කියලා ඇමරිකාවේ බොස්ටන් නුවරත් තියෙන කොහොමද වැඩේ හෙට දවසේ ආයෙත් හම්බු එතෙක් ඔබට සුබ දිනයක් ආයිබෝන්